පැමිණ සිටින හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ආමෙන්. අපි පොඩක් ඉස්සරහට එමුද? ඉස්සරහ පුටු හතරක් තියෙනවා නිකන්. නියන් දුරස් වෙලා වගේ. කවුද ෆැමිලි කැම්ප් ගියේ? කතාවක් කිව්වා. කින්නක් ඇවිලෙන්න නම් දර මොකද්ද කරන්න ඕනේ? හා? දර ටික තැන් තැන් වල තියලා හරියනවා. නෑ, ලං කරන්න ඕනේ. එතකොට තමයි ගින්දර ඇවිලෙන්නේ. එහෙම නැතුනොත් මොකද වෙන්නේ? තැන් තැන් වල තිබ්බොත්. ඒ ගින්දර නිවිලා යනවා. ඉතින් අපි ආත්මයන් වහන්සේගේ ගින්නනේ, කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛේ අපි උන්වහන්සේගේ ගින්නෙන් අපි අවිලන නම් අපි උන්වහන්සේගේ දරුවන් විදියට අපි එක්සිට් වෙලා එකමුතු වෙලා උන්වහන්සේව නමස්කාර කරන්න ඕනේ. ආමෙන්. හරි. ඔන්න ඉන්නවා දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන. උන්වහන්සේ කිව්වා බාලයන්ට මං වෙතට එන්න ඉඩ අරින්න. ඉතින් ආවොන්න දෙවියන් වහන්සේ ගොඩක් ආදරය කරන දරුවන්. ආමෙන්. අපි නමස්කාර කරන්නට කලින් මම කැමති හේබ්‍රේ පොතේ 10 පරිච්ඡේදයේ 25 වගන්තියේ කියනවා මොකද්ද කියන අපි බලමු. හේබ්‍රේ පොතේ 10 පරිච්ඡේදයේ 25 වගන්තියේ සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීමත් නැර ඒ දවස ලංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු. මොකද්ද කියන්නේ? ඒ දවස මොන දවසද? කාටද කියන්න බලමු. ඔව්, ක්‍රිස්තුස් වහන්සේගේ දවස, ඒ කියන්නේ පැමිණීමේ දවස ලංව තියෙන නිසා මොකද්ද කියන්නේ? සමහර අය මේ ස්ථානෙට එනවා පුරුද්දක් විදියට. ඒ කියන්නේ අපි පුරුදු වෙලා ඉන්නවා දැන් ටික කාලයක් තිස්සේ මේ ස්ථානයේ ක්‍රැස් වෙලා නමස්කාර කරන්න. පාවුලතුමා කියන කමක් නැහැ. එහෙම හරි සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම, ඒ කියන්නේ මේ සභාවට ක්‍රැස් වෙන එක අත්හරින්න එපා. ඇයි ඒ? ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම දවස ලඟ වෙලා තියෙන නිසා. නමුත් ගොඩක් අය ඇයි සභාවට එන්නේ? අපි ඇයි සභාවට එන්නේ? අපි ගොඩක් වෙලාවට අපි මේ ස්ථානෙට එන්නේ ශක්තිමත් වෙන්න. ඇයි ඒ? අපි දුර්වල නිසා. අපිට අවශ්‍යතාවයන් තියෙන නිසා. අපිට අගහිකකම් තියෙන නිසා. නමුත් ඒ අගහිකකම් ඒ සියල්ල තාවකාලිකයි. මේ පොළොවට විතරයි සීමා වෙලා තියෙන්නේ. නමුත් අපිට තියෙනවා මතු බලාපොරොත්තුවක්. ස්වර්ගය, සදාකාලික ජීවනය. ඒ සදාකාලික ජීවනයට යන අපි ඒත් එක්කම පෙරළමු හෙබ්‍රේ පොතේ 12 පරිච්ඡේදයේ. මට මතක විදියට 14 පදය. හරි, මම කියන්නම්. එතන හෙබ්‍රේ පොතේ 12 පරිච්ඡේදයේ කියනවා ශුද්ධකම නැතිව දෙවියන් වහන්සේව අපිට දකින්නට බෑ. ඒ කියන්නේ ශුද්ධකම නැතිව අපිට ස්වර්ගයට යන්න බෑ. අපි කවුරුත් ශුද්ධ මනුෂ්‍යයන් නෙමේ. නමුත් උන්වහන්සේ මේ රැස්වීමට ඔබවමාව කැඳවලා තියෙන්නේ ඒ ඔබමා තුල නැති ශුද්ධත්වය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය අපි එකිනෙකා තුල ඇති කරගන්න. ඉතින් අපි ඒ ශුද්ධත්වයට අපි හැම කෙනෙක්ම ලං වෙන්න ඕනේ. මේ ලෝකේ අපි ඉද්දී සමහරක් වෙලාවට අපි හිතනවා මම මෙයා වගේ වෙන්න ඕනේ කියලා. අපි තරුණ කාලේ අපි වීරයෝ හිටියා. අපි එයාගේ එයා විදියට හැසිරෙන්න, අපි එයා විදියට අඳින්න පළඳින්න අපි උත්සාහ කරා එක කාලයක් තිබ්බා මගෙත්. දැන් අපි සභාවට ආපුවාම, අපි දෙවියන් වහන්සේ ළඟට ආපුවාම අපි මොකද්ද කරන්න ඕනේ? දෙවියන් වහන්සේගේ රූපය, දෙවියන් වහන්සේගේ ඉමේජ් එක
Emana tan Devan Vansege, Devan Vansa Mona Akare di Kela, Api Apitula Etikaragan Noni, E Akare Api Etikaragan and Apimoka de Karan Noni, the Api 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 Asakarna Vire Kinan Apimoka de Karane, E Virea Gay, E Monovage, Ya Monovidia, the Andine Paladin Monovidia, the Kelapi, Nirikshan Ekan Api, Emana Tange, E Deval Godak Api Namburu, Api. අවබෝධ කරගන්න පිණිස අපි ගොඩාක් නිරීක්ෂණය කරනවා. දැන් අපි සභාවට ආපහු මොකද කරන්න ඕනේ? මගේ දෙවියන් වහන්සේ එහෙම නැත්නම් මගේ තාත්තා මොන වගේද? ඒ තාත්තගේ ස්වරූපය මන් තුල ඇති කරගන්න ඕනේ. ඒක නිසායි අද උන්වහන්සේ ඔබව මාව මේ ස්ථානෙට කැඳවලා තියෙන්නේ. ඉතින් අපි උන්වහන්සේගේ අභිමුඛේ නැගිටිමු. අපි උන්වහන්සේගේ අභිමුඛේ අපි ආක්ෂා කරමු. අපි උන්වහන්සේට කියමු. Abapiani, Apivansi Abimuketa Villa in Noah Abapiani, Obansa Pua, Sparsha Karan, Obansa Pio Mehevan, Shudat Mini Obansi Apamade, Obansa Kriakar and Sasutivanta Venema, Obansa Gavachanekiwa Dedeneko Tidinek, Obansa Keshu the Name in Exit to another, E Madi Obansa Chiumana Ikea Swamini, Upper Venuin, Chivite Pucha Kalavu. Has Ahasa Pasukara Giavu Karuna Vesing Hasane Velocity Nau Nasreti Jesus Wahansa Pagay Swamini Wansa Pamadinisa Sutivanta Venema Abamasa Silumahime Gaurova Prashan Sava Denema Swamini Abipriti Matsenaga Quino Swamini Maknisa that Ovansa Geshudaname Nisa Ovansa Pasamaganisa Swamini Abibansa Ge Pamula Api Inna Swamini Vasa the Suti, Vasa the Mahime Veva, Vasa the Gaura Veva. Swamina Pivansa, the Suti Vanta women make itika Vasa the Gayana Karanova. Api, Menamaskare Tule, Api Vansa the Lang Vemo. Udvansa Gavachine Kinoa, Lang Vela Iti, Udvansa the Lang Vinna. Udvansa Overtamata Lang Vela inne, Memadi Unvansa in Nober, Abimuki Unvansa in Noa. Unvahansa Robalang winner. May Gitika Wapi, Prati and Apun Vahansa, Apagay that to so mean Api Nidahas, Pemin Apun Vahansa the Kiemu. Hallelujah, Mahime Swami. Jesus Mahatadi Sarvada Pritiya Maki Jesus Mahatadi Sutive Sutive Suti Karamin Sitivini Sutive Sutive Suti Karamin Sitivini Hallelujah Sevane samada inne mi upadesa balala ma parvatayai samada kiyanne mi api navathath kiyemu uttama paavula parakrama sevane samada inne mi upadesa balala ma parvatayai samada kiyanne mi me vachana wala unwahase kiyenawa Samada Prithia, Magi Jesus Mahatadi, Mada Prithia then Nikauda, Jesus Swanse, Natua Mila Mudalvat, Yahan Vahanavat, Martianavat Kamuat Nime, Magi Jesus Swanse, Masamagarisa, Mam Prithi Matwine, Evagamakianoa, E. Jesus Swanse, E. Pamula, Eunaseke Parakrama Sevene, Matarak Shavatine. Kada the Kiana Puluan, a Jesus Swanse diha balala, Swami Nobansa Maga Parvate, Swami Nobansa Maga Balakotuai, Swami Nobansa Maga Rakshastane, Memote di Abunwansa the Kiemu, Samada Pretia, Hallelujah, Swami,
samada pritiya make Jesus mahata de samada pritiya make Jesus mahata de sutive sutive suti karami sitire sutive sutive suti karami sitire Prithiyade, hallelujah, Prithiyade, hallelujah, Prithiyade, hallelujah, Prithiyade. Piyapat sevane, rakkaval karala, obama rakkagani. Api navathak kiyemu. Piyapat sevane, rakkaval karala, obama rakkagani. Etumake vachane aatme kaduwaki eyamake palihave Etumake vachane aatme kaduwaki eyamake palihave Samada pritiya make Jesus mahata de Samada pritiya Jesus mahatade sutive sutive suti karavi sitine yo aba pyanani sutive sutive suti karavi sitine hallelujah pritiyade hallelujah pritiyade hallelujah Navat samada marak gannat dutayo obaye vai Navat samada marak gannat dutayo obaye vai Pada mage takilenat nari dothi madarai Pada mage takilenat nari Doti madarai samada pritiya make Jesus mahati samada pritiya make Jesus mahatade sutive sutive suti karavi sitive sutive sutive suti karave sitive hallelujah pritiyade hallelujah pritiyade hallelujah pritiyade hallelujah pritiyade singhayo matten sarpayo paga obavita divayemi Singhayo menden sarpayo paga obavita divayemi Satange mavat vidahelannata balaya mata athi kageda Satange mavat vidahelannata balaya mata athi samada pritiya make Jesus mahatade samada pritiya make Jesus mahatade sutive sutive suti karami sitive sutive sutive suti karami sitive Prithiyade, hallelujah, 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 Swami, Mahimavashudu Swami.
ඔගොල්ලෝ දන්නවද මේ ප්‍රීතිය හැම මොහොතකම අපි තුල තියෙනවා මක් නිසාද උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්න පුළුවන් කාටද උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න පුළුවන් කාටද මේ ප්‍රශ් මේ රෝ මේ ලෝකේ ප්‍රශ්නයටවත් රෝගයටවත් පීඩාවටවත් විපතටවත් දුර්භීක්ෂයටවත් කුමන දෙයකටවත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඔබව මාව වෙන් කරන්න බෑ මගේ සහෝදර සහෝදරියන් ප්‍රශ්න තියෙන්නේ ඒ යක්ෂයා ඔබව මාව බියගත්වල තිබෙනවා ඒ පොඩි ප්‍රශ්නයක් කියලා රෝගයක් කියලා පීඩාවක් කියලා විපතක් කියලා අපිව උන්වහන්සේකින් ඒ උන්වහන්සේ දෙස අපි බලාගෙන ඉදී ඒ නෙත අපිව හරවල තියෙනවා ඒ පීඩාව දෙසට ඒ විපතට ඒ රෝගයට මෙතන අපි ගායනා කරා අපි ඉන්නේ උන්වහන්සේගේ පාමුල උන්වහන්සේගේ පරාක්‍රම සෙවණේ උන්වහන්සේ පියාපත් සෙවණේ ඔබව මාව රැකවල් කරලා තියෙනවා උන්වහන්සේ අණ දීලා තියෙනවා දූතයන්ට ඔබව මාව ආරක්ෂා කරන්න අපි ගමන් කරන මාවතේ උන්වහන්සේ හැම මොහොතකම අපිව රැක ගන්නවා උන්වහන්සේ කියන අපේ පාද පැකිලෙන්නට දෙන්නේ නැහැ උන්වහන්සේ වගේ පොරොන්දු ගොඩක් දීලා තියෙද්දි ඒ මිදීමේ පොරොන්දු බොහොමයක් අපිට දීලා තියෙද්දි අපේ මේ කුඩා ප්‍රශ්නයක් නිසා අපි ඒ ප්‍රීතිය අපි නැති කරගෙන තියෙනවා යේසුස් වහන්සේ අපේ ප්‍රීතිය ඒ යේසුස් වහන්සේ අප සමග නම් මොන තේ අප ඉදිරියට ආවත් අපි උන්වහන්සේ ඉදිරියේ ප්‍රීතිමත් වෙන්න ඕන සෙනඟක් ඇයි ඒ තේ තාවකාලිකයි එය කුඩා කාලයයි ඒක නිසා අපි ඒ පීඩාව ඒ ප්‍රශ්නේ ඒ රෝගය ගැටලුව දෙස නෙවේ අපේ පරාක්‍රමයන් දෙස අපි බලමු මේ උදෑසන උන්වහන්සේ දෙස බලමු අපි උන්වහන්සේට ලඟ වෙමු අපි ඒ උන්වහන්සේගේ ඒ ප්‍රේමයෙන් අපි උන්වහන්සේ සලසලා තියෙනවා වට කරලා තියෙනවා ඒ ප්‍රේමයෙන් උන්වහන්සේ ඔබව මාව වෙලාගෙන ඉන්නවා නමුත් අපි උන්වහන්සේගේ ප්‍රේමය ඔබට මට දැනුනේ නැත්තම් අපි හැමදාම පරාජිත සෙනඟක් වගේ අපි දුක් වෙනවා ඒ උන්වහන්සේගේ ප්‍රේමය අපමාදේ අපි උන්වහන්සේට ගායනා කරන්නට යනවා ඒ ප්‍රේමය ගැන ඔබ මේ ප්‍රේමයට ලක් වෙන්න හල්ලෙලූයා ස්වාමී මහින්ද වෝෂුද දෙවිතුනි ගෞරවේ බබාපියනනි කිසිදා නොවෙනස් වූ ප්‍රේමයයි ඔබ මාට පෙන්වුවේ කිසිදා නොවෙනස් වූ සෙනෙහසින් ඔබ මා පැවතුවේ කියානිම කළ නොහැකි ආදරෙන් ඔබ මා වසා සැමදින ඔබ මා තුළයි මගේ යේසුනේ අපි නැවතත් කියමු කිසිදා නොවෙනස් වූ ප්‍රේමයයි ඔබ මාට පෙන්වුවේ කිසිදා නොවෙනස් වන සෙනෙහසින් ඔබ මාවතුවේ කියානිම කළ නොහැකි ඒ ආදරෙන් ඔබ මාවසා සැමදින ඔබ මා තුළයි මගේ යේසුනේ සදා නොමැකෙන ප්‍රේමයයි ඔබේ සෙනෙහසයි ඔබ මට දැක්වූයේ සදා නොමැකෙන මතකයයි ඔබ කුරුසියේ තැබුවේ සැමදින ඔබ මා තුළයි මගේ යේසුනි සදා නොමැකෙන
kira matakayai Oba kurusie tabuwe Samadina oba matulai Mage Yesu ni Sada noba kira matakayai Bekera senehasai Oba mata dek huye Sadano bekera mata kayai Oba kurusie tebuwe Samadina oba maturai Mage Yesu ni Mahime aveva shudu devduni Abirwanse na suti mantabemu E nove na suena preme Urwanse obo ma watikana tiena Ape preme Urwanse ta aduna Urwanse ke preme kisida aduene ne mage sahodara sahodariya Hallelujah Mahime aveva shudu devduni Gaurove votumu swamini Hallelujah Mahi meveva suti vanta veno swamini Vansa fama dene sa suti Vansa ape balakotua ni sa suti Vansa ape parvate ni sa suti Vansa ape rakvalana ni sa suti Swamini Vansa nirantare no vansa apa samaga ni sa suti Hallelujah Oba kurusie tebuve Samadina oba matulai Mage Yesu ni Sadano mekena matakayai Obe nami Sadano mekena senehasai Oba matadek huye Sadano mekena matakayai Oba kurusie Samadina oba matulai Mage Yesu ni Samadina oba matulai Mage Yesu ni Samadina oba matulai Mage Yesu ni Hallelujah Mahime veva E preme oba sipat karanna E nomekene preme E sadakali ko preme E sadakali sadakali Nome jana swanna o preme Oba sipat karanna Hallelujah Mahime veva Gauro veva swamini Prashansa veva E apama deena devidun Oba de mata preme karna devidun Oba ke mage preme unvahanse ta adunat උන්වහන්සේගේ ප්‍රේමය අඩු වෙන්නේ නැහැ මගේ සහෝදර සහෝදරිය. අද ඔබ මේ මැදින් ඉන්නේ නිසායි. අද ඔබ මේ මැදින් ඉන්නේ නිසායි. උන්වහන්සේ ඔබ මා ගැන සලකපු දෙවිඳුන් නිසායි. උන්වහන්සේ නිරන්තරයෙන් ඔබ මාව රැකවල් කරන ආරක්ෂා කරන දෙවිඳුන්. සමහරක් වෙලාවට අපේ ජීවිතයට ප්‍රශ්න ගැටලු වේදනා එද්දී අපි උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේට ඇහෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ අපේ කන්නලව් අපේ ආක්ෂා ඔබට එසවෙන්නේ නැද්ද නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබගේ මගේ දෙවියන් වහන්සේගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබගේ මගේ දුර්වලකම නිසායි උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබට ආශිර්වාද කරන්න ඔබට ප්‍රේම කරන්න ඔබට කරුණා කරන්න උන්වහන්සේ කියනවා මම අහස පසු කර ගිය කරුණාසනේ සිංහාසනේ වැඩ සිටින දෙවිඳුන් ඔබේ දුර්වලකමේදී ඔබට උපකාරය අවශ්‍ය වන තැන ඒ අනුග්‍රහය දෙන පිණිස මම ඒ කරුණාසනේ ඒ සිංහාසනේ ඉන්නවා නමුත් ඔබ මට දුරයි මගේ දුවේ පුතේ ඔබ මට දුර දුරව ඉන්නේ
උපමගෙන් ඈත්ව ඉන්නේ මට වෙන්න මට ලඟ වෙන්න ඔබේ ප්‍රශ්නේ අමතක කරලා මට ලඟ වෙන්න ඔබේ දුර්වලකම දිහා නොබලා මට ලඟ වෙන්න ඔබේ ගැටලුව දිහා නොබලා මට ලඟ වෙන්න මම ඔබට ලඟව සිටින දෙවිදුන් මම ඔබට ලඟව සිටින දෙවිදුන් එයයි අද උන්වහන්සේගේ ඒ පණිවිඩය ඒ වගේම උන්වහන්සේගේ නොබහද්දී ඒ තාත්තගේ නොබහද්දී ස්වාමීන් වහන්සේ මට ආදරේ නැද්ද කියලා උන්වහන්සේ ඔබට මට ආදරේ පෙන්වන්නේ ඒ කුරුසයක ඒ දෑත් දෙක දිගු කරලා උන්වහන්සේ කියනවා මම මෙතරම් ඔබට ආදරේ මගේ දුවේ පුතේ ඒ උන්වහන්සේ දා කුරුසයේ දෑත් දිගු කරද්දී උන්වහන්සේ නිර්වස්ත්‍රව හිටියේ උන්වහන්සේට ඒ ලැජ්ජාව වහගන්න උන්වහන්සේට ඒ අත් දෙක ලං කරගන්න බැරි වුණා ඒ ඔබට මට තියෙන ආදරේ නිසා මගේ සහෝදර සහෝදරිය මේ මොහොතේ උන්වහන්සේ දෙස බලන්න ඒ ප්‍රශ්නේ දිහා නෙමේ ඒ දෙවිදුන් ඔබට ආදරේ කරන්නේ කොහොමද කියලා ඔබ උන්වහන්සේට ලං වෙන්න ඒ ආදරය ඔබ ලං වෙන්න මගේ සහෝදර සහෝදරිය උන්වහන්සේ ඔබට ලංව සිටිනවා ඔබ දන්නවද එක දෙයක් ඔබ සතියේ දවස්වල ඔබ ලෝකයේ ජීවත් වෙනවා ඒ ජීවත් වෙද්දී ඔබ ඔබගේ රැකියාවට හෝ ඔබගේ දරුවන්ගේ පාසල් වැඩ කටයුතු වලට ඔබ ගමන් කරනවා නිරන්තරයෙන් මේ මෑතකදී මට අහන්න සිද්ධ වුණා මගේ යාළුවෙක් ඔහු හදිස්සි අනතුරකට මුහුණ දුන්නා අවුරුදු 4ක ඔහුගේ දියණියත් එක්ක ඔහුට ඔහුගේ පාරේ ගමන් කරද්දී ඔහුගේ යතුරු පැදියේ බසයක වැදිලා ඔහුන වැටිලා ඔවුන් අනතුරකට ලක් වුණා ඔබ දන්නවද ඒ වගේ අනතුරු ගොඩාක් මේ අප ජීවත් වෙන ලෝකයේ සිද්ධ වෙනවා නමුත් උන්වහන්සේ ඔබ මා සමග නිසා ඔබට මට කිසි අනතුරක් වෙන්නට දීලා නැතුව උන්වහන්සේ ආරක්ෂා කරගෙන යනවා ඒ වගේ ඔබ මා අනතුරු වලට ලක් වෙන්න ගිය අවස්ථා බොහෝ ඇති නමුත් උන්වහන්සේ ඔබව ඒ වගේ අනතුරකට මුහුණ දෙන්න නොදී උන්වහන්සේ උන්වහන්සේගේ දූතයන්ට අණ දීලා තිබ්බා ඔබ මාව ආරක්ෂා කරන එක අපි ගායනා කරේ ඒ දෙවියන් වහන්සේ ගැන අපි ගායනා කරේ ඒ අපේ පර්වතයන්න් ගැන අපි ගායනා කරේ ඒ පර්වතයන්න් ඒ ස්වර්ගය අතරලා මේ පොළොවට ආවා ඔබගේ මගේ පාපේ නිසා ඔබගේ මගේ දුර්වලකම නිසා ඔබගේ මගේ අපැහිකම නිසා ඔබ මා අසරණ වෙලා ඉන්න තැන නිසා ඒ යේසුස් වහන්සේට ලං වෙන්න ඒ දෙවිදුන්ට ලං වෙන්න ඒ ප්‍රේමයට ලං වෙන්න එදා ඒ කුරුස පූජාව පුරාවට උන්වහන්සේ ඔබට මට කියන්න උත්සාහ කරේ පෙන්වන්න කරන්න උත්සාහ කරේ උන්වහන්සේ ඔබට මට තියෙන ආදරයයි ඒ ප්‍රේමයයි මේ ජීවිත කාලයේ ප්‍රේමය ඔබට මට තේරුම් ගන්න බැරි වුණොත් මේ ජීවිතේ නිෂ්ඵලයි මගේ සහෝදර සහෝදරිය ඔබට මට මේ දීලා තිබෙන ජීවිත කාලයේදී ඔබට ඒ ප්‍රේමය තේරුම් ගන්න බැරි වුණොත් තේරුම් ගන්නට නොහැකි වුණොත් ඔබම නිෂ්ඵලයි ඔබම නිෂ්ඵලයි එනිසා ඒ ප්‍රේමය තේරුම් ගන්න උත්සාහ කරන්න
ඒ ප්‍රේමයේ දෙවිඳුන්ට ලං වෙන්න ඒ ප්‍රේමයේ දෙවිඳුන්ව හොයන්න අපි ගායනා කරමු ප්‍රේමයයි ප්‍රේමයයි ඉදායි කුරුසේ උද්වහන්සේ ඔබ මා වෙනුවෙන් තැබුවේ උද්වහන්සේගේ හදවතේ තිබේ ප්‍රේමයයි Swami, my baby was should that many Bansa for my Dennis Asuti Bansa Kriaka the man of her Bansa Sparsha Kalaman was Swami, hallelujah. Pray my eye, pray my eye, Hatta to the Tibune Kurusi, Kurusi, Karamata. Pray my pray my had to let the Kurusi, Kurusi, Karamata, Teruvi. Devi duke pray my The divi pidua da kurusiya mata divi pidua ini tudai hibi kaya binde papayai papayai Tude tibune, heli tudai, heli tudai, hibi kaya binde. Papayai, obege mage papayai, heli tude tibune, galue le dahara. Papa Rukeruma Galue Le Dahara Papa Rukeruma Devi Dun Veda Vasana Sagalav Uruma Labua Devi Dun Veda Vasana Sagalov Urumaya Labua Premayai Premayai Hadatula Tibune Kurusiai Kurusiai Karamate Tabuhi Premayai Tula tibune Kurusiai Kurusiai Olamata Deruvi Api Mohada Kudvansita Suthivanta Vemuda Obage Mage Papi Udvansi Deru Nisa Udvansi Ke Sirura Esiduru Karapu ඒ හෙලි තුරේ තිබි ඔබේ මගේ පාපයයි ඔබගේ මගේ පාපේ විෂයි උන්වහන්සේ දරාගත්තා උන්වහන්සේගේ මුකෙන් කිසිම වචනයක් උන්වහන්සේ පිට කළේ නැහැ උන්වහන්සේ වේදනාව උන්වහන්සේ දරාගත්තා හලෙලූයා මහීමේ වේවා ජීවමාන යේසුනේ උන්වහන්සේ මගේ පාපේ දා කුරුස ගසේ වාසේ දරාගත් නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි අපි අද ඔබ වහන්සේට මොර ගසනවා අපි ඔබ වහන්සේට ස්වාමිනී සමහරක් වෙලාවට චෝදනා කරනවා අපේම දුර්වලකම් නිසා
නමුත් ඔබ වහන්සේ දා කිසිම වචනයක් ඔබ වහන්සේගේ මුඛයෙන් පිට වුණේ නැහැ ස්වාමීනි. ඒ මගේ දුර්වලකම, ඒ මගේ පාපය ස්වාමීනි ඔබ වහන්සේ දරාගත්තා. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේට මහිමය දෙනවා ස්වාමීනි. හලෙලූයා. ගෞරව වේවා. ප්‍රශංසා වේවා ස්වාමීනි. ඒ ස්වාමීන් වහන්සේ අප මැද ඉන්නවා. අපි උන්වහන්සේට යාක්ෂා කරමු ස්වාමීනි. මේ ජීවිතේන බාධක පරදලා ජය ගන්නට ඔබ වහන්සේ අපිට කරුණා කරන්න. ස්වාමීනි, ඒ අපව හසු කරන පාපය ජය ගන්නට අපිට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න. ස්වාමීනි, ඔබ වහන්සේගේ ඒ ලේවලින් ඔබ වහන්සේ අපිව ආරක්ෂා කරලා තියෙනවා. ස්වාමීනි, ඒ වහන්සේගේ ශුද්ධ ලේවලින්, ඒ අනිකිවූ නිර්මලූ ලේවලින්, ඒ නපුරාගේ ඒ සියලු ගිනි හැල්ල ස්වාමිනී බිඳ දමන්නට ඔබ වහන්සේ අපව ශක්තිමත් කරන්න. හාලෙලූයා. මහිමය වේවා. ඔබ උන්වහන්සේට ආරක්ෂා කරන්න, ඔබ උන්වහන්සේට අයදින්න. ඔබව හසු කරන පාපයක් තියෙනවා නම් උන්වහන්සේට ඔබ මොරගසන්න ස්වාමිනී අපට ශක්තිය දෙන්න. ඒ නිවත් වෙන්නට ඒ පාපය අතහැර දාලා ස්වාමිනී ඔබ වහන්සේ අභිමුඛීනට අපිට කරුණා කරන්න. ජීවිත බාධක හරදා ජය ගන්න, අප හසු කරන පාපය විඳලන්න. කිතු සමිඳුන් දෙසනේ යොමු කරගන්න. සූතිවන්ත වෙනවා. ඔබාසන මහිමය දෙනවා. ඔබාස අපමාදේ නිසා අපි ඔබාසන ගෞරව කරනවා ස්වාමිනි. ඔබ අපියනනි නිරන්තරයෙන් ඔබහන්සේ ඒ ජීවිතයට එන බාධක ස්වාමිනි ඒ මැඩගෙන ඉදිරියටම යන්න ඔබහන්සේ අපිට ශක්තිය දෙන නිසා සූති.
Swamini ape durwala kam waladi obahanse apita shaktiya denna nisa asuti Swamini obahanse apiwa obahanse ki aathmen shaktimat karawen obahanse apita maga penwana nisa asuti Swamini obahanse desa balagena me avas e jeevitha kale gaman karannada Swamini obahanse apita shaktiya denna nisa asuti Hallelujah mahime weva Swamini gaurave weva Hallelujah Swamini Ubahasa api o melokin, wind keragi na thora gina tiennau Swamini. Ubahasa ke madaruan vidhiya. Swamini api ne me ubahasa wathora gatte ubahasa. Ubahasa dekka api vinashite ana marge. Swamini api dekka ubahasa ke premin api vatvela dukin handemin siti navastavan. E mohote Swamini ubahasa api idriye tavilla. Ubahasa api dekiva. Pute, duwe, nubatani velane. Nubayana marge, varadi. Nubayana marge, an vinashita kil udvansi obo mava. E marge in haruagin udvansi. Udvansi ke marge tapio raginava. Udvansi obo mava toragin athiyanava. Udvansege surupe darna senaga vidhiyata jeevath wenna phala darna senaga vidhiyata jeevath wenna vardhanaya wennata udvansege dharmishta phala api thula athi karagannata e shuddhatwaya api thula athi karagannata udvansata kiyana swamini api udvansege abhimukhi mage piyanani udvansa sparsha karanna udvansa apita katha karanna swamini udvanse Danatama Tubansa Ape Hadavatwa and Kataka and Sasuti. Vasake Atman and Vasake Karno got again a Swamini. Eahapat Marki and Tubansa Magapin Rani Sasuti. Hallelujah. Mahime Viva Swamini. Gauru Viva Shuddha Devi. Obey Akshakara Udvansa Udvansa get Nami Obey Lanavanam E Atman and Vansa Udvansa Obata Dinna Dabala for a twin in Nava E Purun Duva Uba Mata Diyata E Purun Duva Uba mata di atta ma Uba va tora gatta nove Sami duni tora gatta nove Ma Uba va tora Nove Yesu ni Tora gatta nove Upai Sami duni Mav Tora gatte Upai Yesu ni Mav අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා ඔබේ හදට මා අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා පාපල දැරීම ඔබේ ආශාවයි පාපල දැරීම ඔබේ ආශාවයි මා ඔබව තෝරා ගත්තා නොවේ
Seva thava thava dena gannata e prakshava oba illanna illana vittade mata avasidi dena bava dannemi e purunduva oba mata diyata e purunduva Open my teeth, open the gata no ve Sami Duni Tora gata no ve. මෙලෝකේ දහසක් අතරින් මගේ නම කියලා හඳ ගැසුවේ ඔබයි මාව තෝරගත්තේ ඔබයි මාව ගැලවුවේ ඔබයි මාව නිදහස් කළේ ඔබයි ස්වාමීන් වහන්සේගේ සුදු දෑත් තබල මාව ස්පර්ශ කළේ ඔබයි වහන්සේගේ වචනේ කිව්වා පළමුව ධර්මිෂ්ඨකම දේව රාජ්‍යත් හොයන්න අන් සියල්ල නුඹට දෙනු ලැබෙයි කියලා වහන්සේගේ පොරොද්දේ වචනයි ස්වාමිනී Abapianani, Matobasege, Darmista Kama Swamini, Swayan, a Devarachiata, Atulvena, a Marge Swamini, Swayan, Mavas Pashakarana, Swamini, Ubasege, Vachanetula, Paladarana Tamava, Ashirvada Karana, Swamini, Ea Yobasege, Ashava. Swamini ma paladarno dekima yobansege ashava yobansege darmishta kame palavalin mava pireno dekima yobansege ashava Swamini yobansege ashava ishta karannada mara shaktiya denna Swamini yobansege mahime veva gauro veva Swamini Hallelujah Swamini Api ekka batawa kiyemu Upine hadata ma avadata vela Upe kemat
Tata Kikuru Vila Marshakti Dina Swamini Vihadatama Avanat Vila Upekama Tata Kikuru Vila Mapala Dharima Upeasha Vai Mapala Dharima Upeasha Vai Upeva Tora Gatta Nubi Samiduni Tora Gatta Nubi Shaveda, then again made Ubanse can a Tawatawat, Ilidara Krimi, the Atme, Banse made Stan in the Haskaran, Aputur Ubanse in the Haskaran, Swamini, Ubanseva, then again he made a Prakshava, then again me Atme, Ilidara Krimi Atme, Apamat Ubanse in the Haskaran, Apamat Waguran, the Swamini. Basada Mahime Veva, Gauru Veva, Hallelujah Swamini, Suti Veva, Ubasa Pomade Nisa Suti, Swamina Pyobasa, the Gauru Karan Nemu, Abubasa the Mahime Den Nemu, Ubase Usasmai, Ubase Usasu, Devidun, Ubase Silu Mahime, Gauru Veva, Lavana the Bari Nekamashu, the Tenant Banse Mea, Swamini, Abubasa the Mahime Denema. Abhivansa the Gauru Kano Swamini Abhidatosovala Obanse Namaskar Karanava Maknisadia Tobanse Giname Shuddai Obanse Heravena Shuddha Devikinikne Obanse Pamanak Madhevidun Obanse Arambe City Seker Obanse Swamini Vartamani Veda City in the Devidun Obanse Matu Enatayana Devidun Obanse Pudumade Karna Devidun Ubanse haskam karna devidun Ubanse arambe di haskam kara Ubanse adatte de karna devidun Swamini Ubanse da mahime deno Swamini Ubanse da gauru karanava Hallelujah Hallelujah Mahime veva Heki aya Ubanse ka abhimukhe danagasamu Ubanse da gauru karamu Ubanse va namaskara karamu Apama denne Nikamanikan Devikanik Neme. Mem Vishwe Mava Vadala. Ulvasake Vachane in Siala Nirmane Kala. E Atishu the Devidun. Ulvasake Name Mashutai. Ulvasake Name Alankarai. Ulvase Mahimen Piruna Devidun. Ubanse Shutte Shutatwe Shutatwe. Swami of Ubanse the Mahime Den Nemu. Abhivansa the Gauru Karan Nebu Swamini, Hallelujah. Gauru Vipatai Deto Savana Madimi Samiduni Ubinaba Yashutabu Mahabaleva Jesus, over me, Bahabaleva, has conquered Nabu, let over me, Nakisibe.
යේසුනි ඔබ මේ මහා බලවත් හස්කම් කරන්නා වූ නැත ඔබ මෙන්න කිසිවේ යේසුනි ඔබ මේ කිසිවේ නමස්කාර කරන්නෙමු ස්වාමිනි අපේ එකම බලාපොරොත්තු ඔබයි අපේ එකම ආශාව ඔබයි අපේ එකම ස්වාමිනි යාච්ඤාව ඔබ වහන්සේ පමණයි ස්වාමිනි ස්වාමිනි මහිමේ වැඩ සිටින දෙවිඳුන් ඔබන්සේ අලංකාරයි ස්වාමිනි ඔබන්සේ මහිමාවිතයි හල්ලෙලූයා ස්වාමිනි අපි ඔබන්සේව දැක්ව සෝමි නමස්කාර කරන්නෙමු හල්ලෙලූයා ස්වාමිනි යේසුනි ඔබ මේ මහා බලවත් හස්කම් කරන්නා වූ නැත ඔබ මේ අන් කිසිවේ යේසුනි ඔබ මේ කිසිවේ ස්වාමිනි හල්ලෙලූයා ස්වාමිනි ගෞරව වේවා සින් වැජබෙන දෙවිඳුන් අය ඔබන්සේ උසස්මයි ස්වාමිනි ඔබන්සේ අලංකාරය බපියදරි ඔබන්සේ මහිමෙන් ඒ මහිමයට ස්වාමිනි ඔබන්සේ අපිව රැගෙන යන දෙවිඳුන් අය හල්ලෙලූයා ස්වාමිනි ගෞරව වේවා සූති වේවා ස්වාමිනි හල්ලෙලූයා ඒ මහිමේ රජිදුන්ට අපි නමස්කාර කරමු හල්ලෙලූයා Hallelujah, Swamini. Swarge veda sitinnavu mahime rajjuruwanani api obansena namaskara karannemu. Api obansege abimukhe wenda wetennemu. Swamini. Api obansege abimukhe obansewa namaskara karannemu Swamini. Hallelujah, mahime veva. Namaskara veva deviduni. Hallelujah, suti Swamini. Mahime veva namaskar veva swamini Vanse itriya siyalu danak namana swamini Vanse ge namaya siyalu divak prakash karannata yanawa E vanse ge shuddha namaya ketara malankara ketara mutumda swamini hallelujah Mahimai rajun Techasi වැචුපේ පුළු පුළව කයයි ඔබේ ගුණ කයයි අනකි දෙවිදුන් ගයමු සැවම අනකි දෙවිදුන් සැවම කයයි කෙතරා අනකි devido anaki devido gaya musel manaki devido selva kai ketra anaki devido
මුළු පොළව ගයයි ඔබේ ගුණ ගයයි මහිමයේ රජු තේජසින් වැජුමි මුළු පොළව ගයයි ජීවිත වෙනස් කරන්න ඔබ වහන්සේ ඉදිරියට රැගෙන යන්න ඔබ වහන්සේ පියාණනි මෙන්න අපි සිළු දෙන යටත් වෙනවා අපගේ ආත්මික දිසවන් විවෘත කළ මැනව ආත්මික ඇස් විවෘත කළ මැනව පියාණ අපගේ හදවත ඇතුළාන්තය විවෘත කළ මැනව පියාණනි මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියට යටත් වෙනවා සුදු ආත්මයන්න් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගෙන් රැගෙන අපි සිළු දෙනාට ගැනුවම අක්නිසාදයක් සිටින්නේ එකම ගුරුවරෙක් පමණයි ජේසුස් වහන්සේ වහන්සේ පියාණනි මෙන්න අපි යටත් වෙනවා අපි දුගන්වෝ වෙනවා පියාණනි ඔබ වහන්සේට සියල්ලේ ගෞරවය මහිමය ප්‍රශංසාව අපි දෙනවා ජේසුස් වහන්සේගේම ශුද්ධ වූ අනර්ග වූ බලවත් වූ නාමයෙන් ආමෙන් අපි සියලු දෙනා වාඩි වෙමු සීලු දෙනාම ප්‍රීතියෙන් උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. ආමෙන්.
ඉතින් අද දවසේදී ඔබත් එක්ක බෙදා ගන්න දෙවියන් වහන්සේ මට කාරණාව දුන්නේ සති 3කට කලින්. ගිය සතිය දේශනා කරේ කවුද කියලා මතකද? මතකද? සමාරකයට මතකයි. ආව. අයියා දේශනා කරා. ඊට කලින් සතිය සිත ශාමෙන් දේශනා කරා. එතකොට එදා තමයි මම ආරක්ෂා කරේ මම දැනගෙන හිටියාද මම දේශනා කරනවා කියලා. එදා තමයි මම ආරක්ෂා කරේ. ඉතින් එතකොට තමයි දෙවියන් වහන්සේ මග පෙන්වුවේ මේ කාරණාව කතා කරන්නට. ඉතින් මම ඔබෙන් අහුවොත් අපි දේශනාවල් කීයක් අහනවද මාසෙකට? අවම. ඔබ හැම සතියෙම එනවා නම් මෙතනට ඉරිදට මාසෙකට දේශනා 4ක් අහනවා ඔබ. අවුරුද්දට ගත්තොත් දේශනා 48ක් අඩුම. එතකොට මේ 48 දේශනා 48 අපි වැඩි කරොත් ඔබ ගැළවීම ලැබපු දවසේ ඉඳලා ඔබ දේශනා කීයක් අහලා තියෙනවද? මෙතන ඇති අවුරුද්දක් ගැළවීම ලැබපු අය ඇති, අවුරුදු දෙකක් ගැළවීම ලැබපු අය ඇති, අවුරුදු 3-4-5 ඒ විදිහට යනවා. හරිද? එතකොට ඔබ දේශනා අහලා තියෙනවා. නමුත් මම දැකපු කාරණයක් තමයි දේශනා ඇහුවට මිනිස්සෙන් වර්ධනය වෙනවද ඵල දරනවද කියන කාරණය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර සමහරක් අය එකම මට්ටමේ දිගින් දිගට ගමන් කරනවා. එතකොට මේක ප්‍රශ්නයක් නේ. ඇයි අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේනවා? දැන් නිකන් ගත්තොත් ගොවියෙක් වී වපුරන්නේ ඵලදාව නෙලා ගන්න. නැත්තම් අපි ගත්තොත් පාපන්දු ක්‍රීඩකේ ෆුට්බෝල් එක අරගෙන එයා අනිත් ගෝල් එකට ගහන්නේ නැහැ නේද? එයා ගහන්නේ එයාට ඉලක්කයක් තියෙනවා එතනට තමයි එයා යොමු කරන්නේ. එතකොට වෙඩි තියන එක්කෙනෙක් එයාගේ ඉලක්කයට තමයි වෙඩි තියන්නේ. හතරතේ වෙඩි තියන්නේ නැහැ. නේ? එතකොට අපි ඉලක්කයකටද යන්නේ? දැන් අපි ගායනා කරා ජීවිත බාධක පරදා ජය ගන්න. අප හසු කරන පාපය බිඳලන්න. කිතු සමිඳුන් දෙස net යොමු කරලන්න. සවිබල දෙනු මැන ඉදිරියටම දිව යන්න. හැබැයි සමහරක් අවස්ථාවල අපි දුවනකොට ක්‍රීඩකේ හතර අතේ දිවුවොත් මොකද වෙන්නේ? එයාට තියෙනවා ට්‍රැක් එකක් නේ දුවන්නේ. එයාට තියෙනවා නිශ්චිත ස්ථානයක එයා දුවන්න ඕනේ. දිනුම් පළ කරා බලාගෙන හතර අතේ දිවුවොත් මොකද වෙන්නේ? එයාව ඩිස්කොලිෆයි කරනවා. එයාව තරගෙන් ඉවත් කරනවා. එතකොට අපි දැන් කිව්වා කවුරුද අපේ දිනුම් පළ? කවුද ඔබේ දිනුම් පළ? කවුද? ජේසුස් වහන්සේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ දිහා බලාගෙන තමයි අපි දුවන්නේ. එතකොට මේ ගමන යනකොට අපිත් එක්ක තව කට්ටිය දුවනවා. සමහර කට්ටිය අධෛර්ය වෙනවා. එතකොට මොකද කරන්නේ? අපි පොඩ්ඩක් චිය කරලා ඒගොල්ලන්වත් අරගෙන යනවා. මේ මැරතන් එහෙම දුවනකොට මේක මීටර් 100 නෙමෙයි. මීටර් 100 දිව්වා. හයියෙන් දුවන ටික දිව්වා. ඊට පස්සේ ඉවරයි. හති දාලා ඒක ඉවර කරන්න පුළුවන්. හැබැයි මැරතන් එකක් එහෙම දුවන්න බෑ. මැරතන් එකක් දුවනකොට අපිට තියෙනවා එක වේගයක් රඳව ගන්න. ඒතර සමහරකයි හැලිලා යනවා. ඒගොල්ලන්ව ධෛර්යමත් කරන්න සමහරක් වෙලාවට අපිට සිද්ධ වෙනවා. එතකොට අපි මේ ගමන හැබැයි ක්‍රිස්තුස් වහන්සේ දිහා බලාගෙන අපි දුවනවා. එතකොට අද මගේ දවසේ මාතෘකාව තමයි වර්ධනය වීම සහ ඵල දැරීම. වර්ධනය වීම සහ ඵල දැරීම. දැන් පොඩි ළමෙක් අපි ගත්තොත් එයා ඒ විදිහටම ඉන්නේ නැහැ නේ හැමදේම. එයා වර්ධනය වෙනවානේ. එයා ලොකු වෙනවා. එතකොට එයාට අවශ්‍ය දේවල් අම්මා තාත්තයාට සපේනවා. පොඩි කාලේ එයාට කිරි බොන්න දෙනවා. ඊට පස්සේ ටිකින් ටික ඝන ආහාර කවන. මෙතන අම්මලා ගොඩක් ඉන්නවා. ඕගොල්ලෝ දන්නවා. මම තාම ඒ තත්වෙට ඇවිල්ලා නැහැ. මම මේ දැකපු දේවල් කියන්නේ. නේ? එතකොට ඕගොල්ලෝ දන්නවා කොහොමද ළමෙක්ව ඕගොල්ලෝ වර්ධනය කරන්නේ. එයාට අවශ්‍ය පෝෂදායී ආහාර, ගුණදායී ආහාර දෙනවා. ඇයි ඒ? එයාව වර්ධනය කරන්න පිණිස. එතකොට ඔබ හැමදාම මෙතන මාසයකට 4ක් ඔබ පෝෂණය ලබනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ
පෝෂදායි ආහාර හම්බ වෙනවා. පෝෂදායි ආහාර හැමදේම හම්බ වෙනවා. ඒක මට ෂුවර්. හැබැයි කොතන හරි ප්‍රශ්නයක් තියෙනවා. අජීර්ණයක් හැදිලා මේ ඔක්කොම යනවා. නේ? අජීර්ණේ වුණාම ඔරොත්තු දෙන්නේ නැති වුණාම මේක යනවා. ගියාම මොකද වෙන්නේ? ළමයා කොච්චර කෑම දුන්නත් හැමදේම කෙට්ටුයි. වර්ධනය වෙන්නේ නැහැ. එකම සයිස් එකේ ඉන්නේ. එතකොට ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කිව්වනේ මා ඔබ තෝරා ගත්තා නෙමෙයි ඔබයි මාව තෝරා ගත්තේ. ඇයි? ඔබේ හඬට මා අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා. දැන් මේවා අපි කියනවානේ. මේවා අපි ගායනා කරනවා ලස්සනට. හැබැයි මේකේ තේරුම ඊට පස්සේ මොකද්ද කියන්නේ? මා ඵල දැරීම ඔබේ ආශාවයි. ක්‍රිස්තුස් වහන්සේගේ ආශාව ඔයා ඵල දැරීම. අද අපි බලන්න යනවා මොකක්ද වර්ධනය වීම කියන්නේ, මොකක්ද ඵල දරනවා කියන එකේ තේරුම. වර්ධනය වීම සහ ඵල දැරීම. එතකොට වර්ධනය වීම කියන්නේ එක තත්වයක ඉඳලා අපි තව ස්ථානයකට නැත්නම් තව තලයකට අපි ගොඩ නැගෙනවා කියන එක. ඔබ ජේසුස් වහන්සේ පිළිගන්නකොට ඔබ ලාබාලේ. ක්‍රිස්තුස් වහන්සේගේ වචනයේදී අවුරුදු 20 ගාණක් වෙන්න පුළුවන්, 30 ගාණක් වෙන්න පුළුවන්, 40 ගාණක් වෙන්න පුළුවන්, ඊට වැඩි වෙන්න පුළුවන්. ඔයා ජේසුස් වහන්සේව අඳුනගත්ත දවස ඔයාගේ පටන් ගැන්ම. එතකොට අපි මේක පහු කරලා යනවා ඉදිරියට. ඉදිරියට යනකොට හැබැයි අපි වර්ධනය වෙලා තියෙනවා වෙන විදිහකට. අපි ඵල දරලා තියෙනවා වෙන විදිහකට. හැබැයි ඒ ඵල දැරීම නෙමෙයි දෙවියන් වහන්සේගේ ඵල දැරීම. අපි බලන්න යනවා ජේසුස් වහන්සේ ලස්සන කතාවකින් මේක අපිට පැහැදිලි කරලා දෙනවා. අපි ඊළඟ වපුරන්නාගේ උපමාව. ඔබ පෙරලා ගන්න එපා, මම ඔබට කතාව කියන්නම්. දැන් මේ පින්තූරයෙන් ඔබට දකින්න පුළුවන් භූමි හතරක් තියෙනවා. පළවෙනි භූමියේ ජේසුස් වහන්සේ කතාවක් කියනවා මෙහෙම. උන්වහන්සේ මුහුද ගාවට ගිහිල්ලා ඔරුවේ ඉඳගෙන ගෝලෙන්ට එක කතා කර කර ඉන්නකොට සෙනගෙනවා. සෙනග ආපුවාම ජේසුස් වහන්සේ මෙහෙම කතාන්දරයක් ඒගොල්ලන්ට කියනවා. වපුරන්නේ වපුරන්න ගියා. එහෙම යනකොට සමහරක් බීජ වැටුණා මග අසල. ඒ මග අසල වැටුණු බීජ කුරුල්ලන් ඇවිල්ලා කෑවා. ඊට පස්සේ තව බීජ වගයක් වැටුණා ගල් මත, ගල් අතර වැටුණා. ඒ බීජ පස් ටිකක් තිබ්බ හින්දා ඒක ටිකක් වැඩුණා. හැබැයි අවුව ආපුවාම මුල් නැති හින්දා මේක වීලිලා ගියා. ඊට පස්සේ තව බීජ වගයක් වැටුණා කටු අතර. ඒ කටු අතර වැටුණු බීජ මොකද උනේ? ටිකක් කල් වර්ධනය වුණා. හැබැයි කටු ඒවා යට කරලා දැම්මා. ඊට පස්සේ තව බීජ වගයක් වැටුණා සරු පොළව මත. ඒවා එකකින් 100ක්, 60ක්, 30ක් ආකාරයෙන් ඵල දරුවා. ඒක තමයි මේ පින්තූර හතරෙන් කියන්නේ. පළවෙනි එක කොහෙද වැටුනේ? කොහෙද මේ ඔබට ලේසි වෙන්නවම දාලා තියෙනවා. මග අසල. තාම දාන්න එපා, මං කියනකොට දාන්න. හරි. පළවෙනි එක කොහෙද වැටුනේ? මග අසල. එතකොට ඒකේ පේන ඔබට කුරුල්ලෙක් ඒක ඒ බීජ අහුලගෙන කන්න බලාගෙන ඉන්නවා. ඊට පස්සේ වැටුණා ගල් අතර. දැන් එතන තියෙනවා ඉර අවුව දාලා තියෙනවා, ගල් ටිකක් තියෙනවා, මැද්දේ පස් ටිකක් තියෙනවා. ඔබට පේනවද මේක? ඊට පස්සේ මොකද වෙන්නේ? මේක වියලිලා ගිහිල්ලා ඊළඟ එක තියෙනවා කටු අතර. ඒක ටිකක් වර්ධනය වෙලා තියෙනවා. හැබැයි කටු ඒක යට කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඔබ දකිනවා කිසිදු බාධාවක් නැතිව සරු පොළවේ වැටිච්ච බීජ ඵල දරලා තියෙනවා. හැබැයි මේ කතාව කිව්වට අපි දන්නවට තේරුම, සමාරකයි මේකේ තේරුම දන්නවා. මේක තේරුනේ නැහැ ආගෙන හිටපු අයට. එතකොට ගෝලෝ ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ උපමා වලින් කතා කරන්නේ ඇයි? ඇයි ඔයා මේ කතන්දර වලින් මිනිස්සුන්ට කතා කරන්නේ? එතකොට ජේසුස් වහන්සේ කියනවා, දේව රාජ්‍යයේ රහස් දැනගැන්ම ඕගොල්ලන්ට දීලා තියෙනවා, ගෝලෙන්ට දීලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට නැහැ.
ඒගොල්ලන්ට නෑ, ඒගොල්ලන්ට තේරුම ජේසුස් වහන්සේ කිව්වේ නෑ. ඊට පස්සේ ජේසුස් වහන්සේ මෙහෙම දෙයක් කියනවා. යසාය පොතේ තියෙන පදයක් ජේසුස් වහන්සේ එතනදී ගෙන හැර දක්වනවා. ඇසීමෙන් නුඹලා අසන නමුත් කිසිසේ තේරුම් නොගන්නෙහුය. බලමින්ම සිටින නමුත් නුඹලා කිසිසේත් නොපෑදෙන්නෙහුය. මක් නිසාද යම් හේකින් තමුන්ගේ ඇස්වලින් නොදැක කන්වලින් නොඅසා සිතින් තේරුම් නොගෙන නොහැරි මා විසින් ඔවුන් සුව නොකරන පිණිස මේ සෙනකගේ සිත් දැඩිව තිබේ. ඔවුන්ගේ කන් හොඳට නැසි ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිති යනුයි. දැන් මොනවද කියන්නේ ජේසුස් වහන්සේ? ඒගොල්ලෝ අහනවා, හැබැයි අහන්නේ නැහැලු. දැන් අපි අපේ කතාවක් කියන්නේ මේ කණෙන් අහලා මේ කණෙන් යවනවා කියලා කියන්නේ. ඒ කතාව තමයි කියන්නේ. මේ කතා කරන්නේ පියවි ඇස් දෙක නෙමෙයි, පියවි කන් දෙක නෙමෙයි. මේ කතා කරන්නේ ආත්මික ඇස්, ආත්මික කන්. අහගෙන ඉන්නවා, දැන් මෙතනත් ඉන්නවා, අහගෙන ඉන්නවා. හැබැයි තේරෙන්නේ නැහැ මොනා කියනවද මන්දා. දැන් ඔබට කියද්දි තේරෙයි ඔයා මොන බිමේද ඉන්න කියලාද බලන්න යනවා. ඔයා මොන භූමියේද BJ වැටලා තියෙන්නේ කියලා. හැමදාම මෙතනට ඇවිල්ලා දැන් මේකේ කියන වපුරන්නේ වපුරනවා. හැමදාම මෙතනට ඇවිල්ලා වපුරනවා කවුරු හරි. වපුරනවා ඔයාට. වපුරනවා. හැබැයි BJ කොහෙද වැටෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා ඉන්න බිම මත තමයි පළ දැරීම තීරණය වෙන්නේ. මේකෙදි තේරුම ජේසුස් වහන්සේ ඊට පස්සේ කියනවා. මොකද්ද කියන්නේ? අපි එකින් එක යන්. දැන් දාන්න. මග අසල වැටුණු බීජ. ජේසුස් දැන් තේරුම කියනවා. මග අසල වැටුණු බීජ නම් වචනය අසා තේරුම් නොගන්න තැනැත්තා. වචනය අහනවා, හැබැයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. තේරෙන්නේ නැ නෙමෙයි. තේරෙන්නේ නැ කියන්නේ තව කතාවක්. තේරුම් නොගන්න. ඒක අවුලක් නැහැ. මග වැටෙන බීජ. මේ භූමිය මොකක්ද දන්නවද? ඔයාගේ හදවත. ඔයාගේ ඇතුළාන්තයේ හදවත පේන්නේ නැහැ අපිට. දැන් බීජයක් වැඩෙන්නේ කොහොමද? ඔගොල්ලෝ දන්නවනම් මෙතන ඉන්නවා ඇති මල් පැලවවන අය ඇති. ගෙදර එක එක වගාවන් කරන අය ඇති. අපේ තාත්තානම් වගා කරනවා. දැන් මේ දවස්වලත් එයා පාත්තිය හදාගෙන ඉන්නවා. මොනවද මුලින්ම කරන්නේ? මුලින්ම බිම හදන්න ඕනේනේ. ඒකේ තියෙන වල් ටික උදුරලා දාන්න ඕනේ. වල් ගස් තියෙනවා නම් ඒවා උදුරලා දාන්න ඕනේ. ගල් තියෙනවා නම් ඒවා කොටලා රේක කරලා ඒ ගල් ටික අයින් කරලා බිම හදන්න ඕනේ. අද ගොඩක් අයගේ බීජ වැටෙන්නේ මග අසල. සූදානම් කරගත්ත බිමක නෙමෙයි වැටෙන්නේ. මෙතන කොච්චර වැපුරුවත් හැමදාම මාසයකට දවස් 4ක් අවුරුද්දට 48 වතාවක් වපුරනවා. ධර්මිෂ්ඨකමේ බීජ වපුරනවා, ප්‍රේමේ බීජ වපුරනවා, සමාදානයේ බීජ වපුරනවා. හැබැයි වැටෙන්නේ මග අසල. මග අසල වැටුණා මොකද වෙන්නේ? සතුරා ඇවිල්ලා, නැත්තම් මෙතන කුරුල්ලා කියලා කියන්නේ සාතන් කියලා යක්ෂ මේ ජේසුස් වහන්සේ කියනවා. ඔයාගේ මග අසල වැටුණාම මේක සාතන් ඇවිල්ලා ඔයා එළියට යන්න කලින් මේක අරගෙන ගිහින් ඉවරයි. ඔයාගේ මග වැටිලා තියෙන්නේ. ඔයා ඒක බීජයක් සාමාන්‍යයෙන් වැටෙන්නේ පොළවේ කොහෙද යටෙන්න ඕනේ? උඩද දාන්නේ? ඇතුලේ. පස යට ගැඹුරේට තමව දාගන්න ඕනේ. ඔයා දැන් මේ අහන වචනේ ඔයා ඇදලා දාගන්න ඕනේ ඔයාගේ ඇතුළට. ඒක තමයි තේරුම් ගන්නවා කියන්නේ. දැන් අපි ආක්ෂා කරානේ ප්‍රශංසා මැද්දේ ප්‍රක්ෂාව නැති එක්කෙන ප්‍රක්ෂාව ඉල්ලන්න. අද අපි ගොඩක් ඒව දාගන්න මෙන්න මෙතනට. ඇදලා දාගන්න මෙතනට. දැන් ප්‍රක්ෂාව ලැබෙන්නේ කොහෙන්ද? ඔබ දන්නවා ඔක්කොම පාස නිශාන්ත ගුලවිටව දන්නවනේ. ඉස්කෝලේ ගිහිල්ලා නැහැ, ලියන්න දන්නේ නැහැ. හැබැයි අද ප්‍රක්ෂාවේ වචන මිනිස්සුන්ට කියනවා. ඇයි? එයා බිම සකස් කරගත්තා. හදවතයි සකස් කරගත්තේ. ඒ ගත්ත දේවල් දෙවියන් වහන්සේගේ මෙතනට නෙමෙයි ගත්තේ, මෙතනට. ඇතුළට ගත්තේ. එතකොට ඔයාට කියන්න බෑ අනේ මම ඉස්කෝලේ ගිහිල්ලා නැහැ, මට තේරෙන්නේ නැහැ, මං වචන දන්නේ නැහැ, මං බයිබලේ කියවන්න දන්නේ නැහැ. ඒක නිදහසට කාරණාවක් නෙමෙයි.
ඔයා ඇදලා දාගන්න ඕනේ මෙතනට. ඒකට ඌමනාව තියෙන්න ඕනේ. ඔයා කොච්චර ආසා කරනවද? මග අසල වැටුණු බීජ කියන්නේ අර ඩෝන්ට් කියා ඉන්නේ. වචනේ තියෙන ඔක්කොම කරන්න බෑ. අපිට ලේසි ටික විතරක් කරමු. ඒක තමයි මග අසල වැටෙනවා කියන්නේ. අපි ඊළඟ භූමියට යමු. ගල් අතර වැටුණු බීජය. දැන් මේ තව කණ්ඩායම. වචනය සතුටින් පිළිගත් නමුත් වචනේ නිසා බාධා වන තැනැත්තා. දැන් මෙයා කියනවා ශෝක් දේශනාව. පාස්ටර් කිව්වා නිකන් කනේ ඇඟිලි ගහගන්න කිව්වා. අපි නිකන් සීතල වෙලා ගියා. නේ සරට කිව්වා. නැත්තම් කිව්වා මම ඒකෙන් ධෛර්යමත් වුණා. හරි ශෝක් වචනේ බ්‍රද කියලා ඇවිල්ලා කියනවා සමහරක් වෙලාවට ඉවර වෙලා. ශෝක් වචනේ කියලා නෙමෙයි කියන්න ඕනේ. ශෝක් දෙවියන් වහන්සේ කියලා කියන්න ඕනේ. ඔයා අඳුන ගන්න ඕනේ දෙවියන් වහන්සේව. වචනේ දේශනා කරන අය වැදගත් නැහැ. ඔයා අඳුන ගන්න ඕනේ එයා තුලින්. එයා මාධ්‍යයක් විතරයි. ඔයා දෙවියන් වහන්සේවයි අඳුන ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ සතුටින් පිළිගන්නවා වචනේ. පුදුම වචනයක්. පුදුම එළිදරව්වන්. පුදුම ප්‍රක්ෂාවක්. මේක හරි ශෝක්. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? සන්තෝෂෙන් පිළිගත්තට මෙයාට මුල් නැහැ. ඇයි? අර වීඩියෝ එක පොඩ්ඩක් දාන්න. මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් පෙන්වන්නම්. කොහොමද බීජයක් හටගන්නේ? කොහොමද මේක ඇතුළාන්තයේ සිද්ධ වෙන දේ මොකක්ද? මේක ජේසුස් වහන්සේ මේ කිව්ව දේ ඔයා තුල අද වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට පළ දරන්න පුළුවන්. හරි, ඔන්න බලන්න. බීජයක් ඇතුලේ, පස් ඇතුලේ තමයි මේක තියෙන්නේ බීජය. ඔබට පේනවද? ලයිට් ඔෆ් කරන්නද? හරි, දැන් බලන්න බීජයක් කොහොමද මේ පළවෙනි දවසේ බීජේ ඔන්න බලන්න ටිකෙන් ටික මුල් හට ගන්නවා. ඒ බීජය තුලින්ම මුල් හටගෙන පස්සේ ගැඹුරට 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 ඒක යනවා. ගැඹුරට යනවා. තව යනවා. තව යනවා. මේ තමයි මුදුන් මුල. ඊට පස්සේ බලන්න කොහොමද අනිත් මුල් විහිදෙන්නේ. දැන් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික එළියට එන්නේ දවස් 8කට විතර පස්සේ. ඒ තාම අංකුරයක් ඇවිල්ලා නැහැ. ඔන්න දැන් අංකුරය ආවා. දවස් 9යි 10යි. දැන් බලන්න මුල් මුල් වල ස්වභාවය ඔබට මේ පැත්තෙන් බලන්න පුළුවන්. අපි ටිකක් ඉදිරියට ගමු. වෙලාව විතර කරගන්න. පොඩ්ඩක් ඉදිරියට ගන්න. දැන් බලන්න ඔයගොල්ලෝ හිතලා නැහැ නේද කොහොමද ගහක් හැදෙන්නේ කියලා? තව ටිකක් ඉස්සරහට ගන්න. ඉස්සරහට ගන්න බැයි? හරි, එහෙනම් බලාගෙන ඉන්න. බලන්න කොලෙන් කොලේ කොහොමද ඇති වෙන්නේ? වර්ධනය කොහොමද සිද්ධ වෙන්නේ? ඔබ වම් පැත්ත හොඳට බැලුවොත් මුල් ටිකින් ටික වැඩි වෙන ඔබට පෙනේ. හොඳට බැලුවොත් ඔබ. ඔන්න බලන්න මුල් යන ආකාරය පෙන්වනවා. මුල් විහිදෙනවා. ඔබ දන්නවද ගහක් සමාන කරන මිනිස්සෙක්ට පරණ ගිවිසුමේ ඉඳලා අලුත් ගිවිසුම වෙනකන් ජේසුස් වහන්සේ මිනිස්සයන් ගැන කතා කරනකොට ගහක් තමයි උන්වහන්සේ සමාන කරන්නේ. බලන්න මුල් කොහොමද පැතිරිලා තියෙන්නේ කියලා. දැන් මේක ඇතුලේ සිද්ධ වෙන දේ. පොළවෙන් යට. හැබැයි ඔයාලට පේන්නේ මේ ටික විතරයි. මිනිස්සෙක්ට පේන්නේ මේ ටික විතරයි. හැබැයි ඇතුළාන්තයේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන දේ හරි. දැන් ඔබ දැක්කනේ මොකක්ද වෙන්නේ කියලා.
දැන් බීජයක් වැටුණාම බීජය කියන්නේ මොකක්ද? වචනය. වචනය වැටුණාම ඇතුළාන්තේ සූදානම් වෙලා නැත්නම් ඇතුළාන්තේ ගල් නම් තියෙන්නේ මුල් අදින්න බෑ. දැක්කද මේක ඔබ පස දැක්කොත් පස හොඳට සූදානම් වෙලා තිබ්බ හින්දා මුල ටක් ගාලා හොයාගෙන හොයාගෙන හැබැයි බාධකයක් තිබ්බනම් මොකද වෙන්නේ? එතනින් නවතිනවා. මුල නවතිනවා. සාරේ එන්නේ නැහැ. මුල ගහ වර්ධනය වෙන්නේ නැහැ. මුලින්ම වර්ධනය වෙන්නේ මුල. මුල් බහින්න ඕනේ ඔබ වචනයට. මුල් බහින්න ඕනේ ඔබ ක්‍රිස්තුස් වහන්සේට. හැබැයි මම ඔබට පෙන්වන්නම් මුල් ඇදලා තියෙනවා අපි වෙන වෙන දේවල් වලට. මං කිව්ව ඔබට පස සකස් කරන්න ඕනේ මුලින්ම කියලා. අපේ තියෙන මුල් දේවචනේ කියන තිත්ත කමේ මුල් තියෙනවා. සමාව නොදීමේ මුල් තියෙනවා. වෛරයේ මුල් තියෙනවා. අසමාදානයේ මුල් තියෙනවා. මේවා ඉවත් කරන්නේ නැතුව ඔයාට මේ බීජය වර්ධනය වෙන්නේ නැහැ. කොච්චර විසිකරත් මෙතන ඉඳලා මේක උඩින් වැටෙනවා, කාක් අරන් යනවා. උඩින් වැටෙනවා, කාක් අරන් යනවා. තව සමහර කයගේ ගල් හිතක් තියෙන්නේ. ගල් හිතක් කොහොමද ඇති වෙන්නේ? ගල් හිතක් තියෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද? මට ගල් හිතක්ද තියෙනවද කියලා මම දැනගන්න බෑ. නේ? කොහොමද ගල් හිතක් තියෙන්නේ කියලා? අපි වෙන් වෙනවා. අපි මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. අනිත් අයගේ අවවාද අපි අහන්න කැමති නෑ. මං ඒ තත්ත්වවල හිටපු හින්දා තමයි මම මේ කතා කරන්න පුළුවන් වෙලා ඉන්නේ. එතකොට අපි මේව අයින් කරගන්න ඕනේ. අනිත් අයගේ අවවාද රුස්සන්නේ නෑ. එයා දන්නේ කොහෙද? මංනේ දන්නේ. අන්න ගල් හිත. දේව වචනේ තියෙන ඔක්කොම කරන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් අයගේ වර්ධනය මට දරාගෙන ඉන්න බෑ. බලන්න බෑ. පේන්න බෑ. අනිත් එක්කෙනා දියුණු වෙනවා නම් මට හරි අමාරුයි. අනිත් එක්කෙනා මට වැඩි හොඳට ආක්ෂා කරනවා නම්, ප්‍රශංසා කරනවා නම් මට අමාරුයි. ඇයි ඒ? මේ තිත්තකම මුල්. වෛර, අසමාදානය. ඉතින් එන පැලේ මොකක්ද? එළියට එන්න පැලේ මොකක්ද? ඒකෙනුත් පැලයක් එනවා එළියට. අසමාදානේ ප්‍රීතියක් නැහැ. සතුටක් නැහැ. මේක තමයි ඒකෙන් එන ඵලය. යේසු වහන්සේ කියනවා මෙහෙම කතාවක්. මතෙව් 13. මේක ඔබ පෙරල ගන්න. මේක මෙහෙමම තියන් මම ඔබට කියවන්නම්. මතෙව් 12 33 පදේ මෙහෙම කියනවා. ඔබ පෙරලා ගත්තද? ඔබ මාත් එක්කද? ඔලුව වනන්න. හරි. ඕකේ. 33 කියනවා. 12:33. ගහත් ඒකේ පළත් යහපත් යයි පිළිගනිල්ලා. නොහොත් ගහත් ඒකේ පළත් නරකයයි පිළිගනිල්ලා. මක් නිසාද ගහ ඒකේ පළවලින් ඇඳෙන ගනු ලැබේ. පොළොන් වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක් නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කතා කරයි? යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය. තවද මනුෂ්‍යයන් කියන්නා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්නට වෙන්නේයයි නුඹලාට කියමි. දැන් මොනවද ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මෙතන? හොඳ ගහකින් දෙන්නේ හොඳ ඵල. නරක ගහකින් දෙන්නේ නරක ඵල. එතකොට කියනවා මිනිස්සෙක් තමුන්ගේ ඇතුලේ තියෙන දේයින් තමයි පිටතට ගේන්නේ. ඔයාගේ ඇතුලේ මොනවාද තියෙන්නේ අපි බැලුවේ? ඇතුලේ ඔයාගේ මොනවාද මුල් බැහැලා තියෙන්නේ? අන්න ඒකෙන් තමාලු ඵලය නිකුත් වෙන්නේ. එතකොට ඒක නරක දෙයට නම් ඔයා මුල් බැහැලා තියෙන්නේ නරක දෙය තමයි එළියට ගේන්නේ. මෙතන යේසු වහන්සේ කියනවා හදවතේ පූර්ණත්වය මුඛය කතා කරයි. තව තැනක කියන දේ වචනේ සියල්ලට වඩා නුඹගේ සිත ආරක්ෂා කරගන්න මක් නිසාද එයින් ජීවිතේ කාරණා නික්මෙන්නේය. දැන් ඔයාගේ ජීවිතේ ඔයා මුල් බැහැලා තියෙන්නේ මොනාටද බලන්න.
මොහොතක් අරගෙන බලන්න මම ඔයාලට දේශනා කරන්න යාද අද ඔබ ඇතුළට එබිලා බලන්න ඔයා මුල් බහැලා තියෙන්නේ මේ ඇහෙන වචන ඔයාගේ කොහෙටද වැටෙන්නේ මග අසල වැටිලා යක්ෂයා උදුරගෙන යනවද හැමදාම නැත්තම් ගල් පොළවකද වැටෙන්නේ ඔයා මුල් බහැලා දින්නේ යේසුස් වහන්සේට මුල් බහැලා දින්නේ වචනයට ඔබ මොහොතක් හිතන්න ඊළඟයකට යන් අපි ඊට පස්සේ කියනවා කටු අතර වැටුණු බීජ ජේසුස්වහන්සේ මේගොල්ලන්ව සමාන කරනවා වචනය අසා ලෝකයේ වෙහෙසීමෙන් හා වස්තුවේ රැවටිලිකාරකමින් වචනය යට වී ඵල නොදරන තැනැත්තාය දැන් මොකද්ද මේගොල්ලන්ට වෙන්නේ මේගොල්ලොත් වචනය අහනවා මේ තුන්ගොල්ලම මම කතා කරපු ඔක්කොම වචනය අහනවා හොඳට ඉඳගෙන හරි ආසාවෙන් සමාරක් කට්ටිය අහගෙන ඉන්නවා අහගෙන ඉන්න ගමන් වෙන දේවල් වලට ඔලුව යනවා නිින්ද යනවා ඉතින් සමාරක් අයගේ වැටෙනවා හරි ශෝක් වචනේ හැබැයි මුල් නැහැ මෙතනදි කතා කරනවා ඒගොල්ලෝ වචනේ අහනවා වර්ධනයක් වෙනවා ටිකක් වර්ධනය වෙනවා වර්ධනය වෙලා එනකොට කටු එනවා ඒක උඩට වචනේ උඩට කටු වෙනවා මොනවාද කටු කියලා ජේසුස් වහන්සේ කියනවා මොනවාද කටු පළවෙනි එක තමයි ලෝකය ගැන වෙහෙසීම මොකක්ද ලෝකය ගැන වෙහෙසීම කියන්නේ දැන් අපිට එනවා අපි ලෝකේන ජීවත් වෙන්නේ අපි වැඩ කරනකොට අපි ලෝකේ මිනිස්සුත් එක්ක තමයි ජීවත් වෙන්නේ අපි ගනුදෙනු කරනකොට අපේ ඉන්න ලෝකේ නෑදෑ ඉන්න ලෝකේ මිත්‍රයන් ඉන්න එතකොට අපි සමහරක් වෙලාවට මේගොල්ලොත් එක්ක ගනුදෙනු කරනකොට ගොඩාක් ව්‍යාපාර කරනකොට අපි ජේසුස්වහන්සේ කියලා තියෙනවා අන්‍ය ජාතීන් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා. හැබැයි අපි ගනුදෙනු කරොත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ අයිඩියාස් එනවා. ඒගොල්ලන්ගේ බීජත් අපිට දානවා ඇතුලේ. ඒව මොනවද? කටු පඳුරු. ඒගොල්ලෝ කියනවා දියුණු වෙන්න නම් ඔහොම ගිහිල්ලා හරියන්නේ නැහැ. තව ජොබ් එකක් කරන්න ඕනේ. පැය 8ක් වැඩ කළා වැඩක් නැහැ. පැය 12ක් නැත්තම් 16ක් විතර වැඩ කරන්න ඕනේ. ඉතින් මොනවද කරන්නේ? මේ අයිඩියා එක ආවනේ ගන්නවා. ඉතින් දේව වචනයට මුල් බහින්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් අපි කියනවා හොඳම ඉස්කෝලෙට දාන්න ඕනේ. මගේ මට්ටම මට දාන්න පුළුවන් සාමාන්‍ය ඉස්කෝලෙට ළමයව. හැබැයි පේන්න එළියට පේන්න දාන්න උත්සාහ කරනවා මට දරන්න බැරි ප්‍රමාණයකට. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙහෙසෙනවා. දැන් අනිත් එක්කෙනා කාර් එකක් ගත්ත කියලා මාත් කාර් එකක් ගන්න ඕනේද? ගන්නම ඕනේද? ගන්න පුළුවන් නම් ගන්න. හැබැයි ඒක ඔයාට දරන්න පුළුවන් ප්‍රමාණයක් වෙන්න ඕනේ. අනිත් එක්කෙනා හොඳ දේවල් අඳින්න වෙනව පුළුවන්. එයා අඳින්නේ 10,000 ඒවා, 12,000 ඒවා. මමත් ඒක අඳින්න ඕනේද? මගේ නිර්වස්ත්‍රය වහගන්න ඕනේ මට. වැදගත් විදියට අඳින්න ඕනේ. ඉතින් කඩේ තියනවා 200ට ගන්න තියනවා. 18 ගන්න තියෙනවා ඒකම ගන්න ඕනේ නැහැ. එතකොට ඒක ගත්තාම අපි මොකද වෙන්නේ? අනේ දුක් වෙනවා. අනේ එයා වගේ මට නෑනේ. එයා කාර් එකේ යනවා මම බස් එකේ නේ යන්නේ. අනේ එයා බස් එකේ යනවා මම පයින්න යන්නේ. ඉතින් මොකක්ද මේ? වෙහෙසෙනවා. ඉතින් වචනේ මොකද වෙන්නේ? අර කටු වලින් යට වෙනවා. එතකොට දෙවියන් වහන්සේ දීලා තියෙන දේ ඔයාට අමතක වෙනවා. කටු ගස් තම උඩට ඇවිල්ලා තින්නේ. වචනය යට කරලා අනේ අරගොල්ල හොඳට ඉන්නවා මට ඉන්න නෑනේ කනස්සලු වෙනවා දුක් වෙනවා ඉතින් කිව්වහම අපි ප්‍රශංසා කරනකොට ඉතින් ඕක ඔළුවේ තියාගෙන තමයි අප්පුඩි ගහන්නේ හඬ අඩු වෙලා ප්‍රශංසාව එන්නේ නෑ ඉතින් මේක තමයි ප්‍රශ්නය අපි හැමදාම එනවා දේවචනේ අහනවා හැබැයි ඔයාගේ කොහෙද වැටෙන්නේ මේ බීජ කොහෙද වැටෙන්නේ ඔයාට ධර්මිෂ්ඨකමේ බීජ වාට වැටෙනවද? ඒව ඵල දරනවද? ප්‍රේමේ බීජ වාට වැටෙනවද? ඉතින් පවුල තුල ගිහිල්ලා ඔයා ක්‍රියාත්මක වෙන්නේ දැන් මෙතන ඉන්නව හොඳට. හැබැයි ඒ ඵල ටික අරන් ගිහිල්ලා නෙ වෙන ඵලනේ තියෙන්නේ. එතකොට ළමයට ගිහිල්ලා කෑ ගහනවා ඵල කියලා. තේරුණාද? ඇයි වෙන බීජනේ තියෙන්නේ මගේ තුල? ඒ ජේසුස් මෙතන
භයානක දෙයක් කියනවා. ඔයා කතා කරන වචන ගැන පරිස්සම් වෙන්න. අපි වචන වලින් සමහරක් මිනිස්සෙක්ව ධෛර්යමත් කරන්න පුළුවන්, වටල දාන්නත් පුළුවන්. සමහරක් වෙලාවට උපදූප කියවනවා. ලිඳලංග සංගම් නේ. එතකොට මේව තුලින් වර්ධනය වෙන්නේ ඔයාගේ මොනවාද? කටු කටු පඳුරු තමයි. ඉතින් වචනය අමතක වෙනවා. වචනය පළදරන්නේ නැහැ. වචනය තුල ගොඩනැගෙන්නේ නැහැ. ඉතින් හැමදේම එකම තැන. ඉතින් අර පාස්ටර් ආපුවා මේ අඩත් කියලා ආරක්ෂා කරගන්නවා, මෙයා ආපුවා මෙයාටත් කියලා ආරක්ෂා කරගන්නවා, අරයටත් ආරක්ෂා කරනවා. අනේ මුකුත් නැහනේ. ඉතින් මේකයි හේතුව. අද අවදි වෙන්න. මේ මුල් චිත්තකමේ මුල් ඇදලා දාන්න, ගල් හිත පොඩි කරලා දාන්න, සූදානම් කරගන්න බිම වචනය ලබන්න, පළ දරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කියනවා රවටිලි වස්තුවේ රවටිලි කාරකමෙන් වචනය යට වෙලා. අද ගොඩක් අයගේ මේක වෙලා. පළවෙනි තැන දෙවියන් වහන්සේට නෙමෙයි දීලා තියෙන්නේ. මම ඔබට කියන්නම් දෙයක්. ඔබ ජේසුස් වහන්සේට ආදරය කරන්නේ නැත්නම්, යේසුස් වහන්සේ වෙනුවෙන් ඔයාගේ සීළු දේ ඔයා කැප කරලා නැත්නම්, යටත් කරලා නැත්නම්, ඔයාට කවදාවත් පළ දරන්න බෑ. මං දැකලා තියෙනවා මිනිස්සු සල්ලි තියෙනවා එමට. මං වැඩ කරන ඒ වගේ අය එක්ක, මැනේජර්ස්ලා CEOස්ලා ලොකු ලොකු තැන්වල ඉන්න අය, ඒගොල්ලෝ හිතනවා පළ දැරීම කියන්නේ හොඳ කාර්යයක් යන එක කියලා. හොඳ ගෙයක් තට්ටු තුනේ හතරේ ෆ්ලැට් එක තියෙනකොට හිතනවා ඒක තමයි පළ දැරීම කියලා. නෑ, එතනයි අපි වරද්දගෙන ඉන්න තැන. කිතුනවා හිතනවා අපි පළ දරනවා කියලා කියන්නේ මං හොඳට අඳින්න ඕනේ, මං හොඳ කාර් එකක් තියෙන්න ඕනේ, මං හොඳ රැකියාවක් කරන්න ඕනේ, මං මේ දේවල් තිබ්බොත් තමයි පළ දැරීම කියලා. පෙරලා ගන්න මාත් එක්ක 1 පේතුරු 1:23 මොනවද කියන්නේ? අපි කියවමු. මක් නිසාද නුඹලා කුණුවෙන්නා වූ බීජවලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන පවතින්නා වූ වචනය කරුණු කොටගෙන කුණු නොවෙන්නා වූ බීජවලින් නැවත උත්පාද කරනු ලැබුවහිය. මෙතනදී කියනවා කුණුවෙන බීජ නෙමේ ඔගලන්ට දැම්මේ. මෙතන අවුරුදු ගාණක් තිස්සේ ඔගලන්ට දාන්නේ කුණුවෙන බීජ නෙමේ, ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය නැමැති බීජය. කවුද ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ? කවුද? යේසුස් වහන්සේ. එතකොට බීජය යේසුස් වහන්සේ නම්, ඵලය යේසුස් වහන්සේ වෙන්න ඕනේ. ආමෙන්. සුද්ධාත්මයන් වහන්සේගේ ඵල අපි තුලින් නික්මෙන්න ඕනේ. මේක සමහරක් වෙලාවට මාස 6ක් යන අයට වෙනවා. අවුරුදු ගානක් කරගන්න බැරි දේ සමහරක් අයට මාස 6න් වෙනවා. ඇයි? ඒගොල්ලෝ බිම ඉක්මනට සකස් කරගන්නවා, හදවත සකස් කරගන්නවා. ඒගොල්ලෝ තියෙන ගල් ටික අයින් කරලා දානවා, තියෙන කටු ටික අයින් කරලා දානවා, තියෙන මුල් වැරදි මුල් තිත්තකමේ මුල් ඔක්කොම අයින් කරලා දානවා. අද ගොඩක් අයට වෙලා තියෙන්නේ මේ මුල් අයින් කරන්නේ නැතුව කුණු වෙන බීජ වපුරගෙන තියලා ඒවලින් ගස් ඇවිල්ලා දැන් ඒව රූක්ෂ ගස් බවට පත් වෙලා ඒව දැන් අයින් කරගන්න බෑ. මේව කපලා දාලා හරියන්නේ නැහැ. කපලා දැම්මොත් දැන් අපි කරන්නේ ගොඩක් වෙලාවට හැම සර්විස් එකේදීම කපලා දානවා. ඉතින් ඊළඟ සතියේ තව ටික දවස් දෙක තුනක් එනකොට ආයි වැඩෙනවා. මේක ඔයා මුලින් උපුටා දාන්න ඕනේ, මුලින්ම ගලවලා දාන්න ඕනේ. එහෙනම් ඔයා දන්න ඔයාගේ කාරණා මොකක්ද කියලා. මං දන්නව මගේ කාරණා මොනවාද කියලා. මේ බීජය මතු පිට වැටෙන්න දෙන්න එපා. අද මේ වැටෙන බීජය මුල ගැඹුරට යන පිණිස ඕගොල්ලෝ ඇදලා දාගන්න මේක. ඊට කලින් බිම සකස් කරගන්න. ජේසුස්වහන්සේ මෙහෙම කතාවක් කියනවා යොහන් 12:23.
යොහන් 12 23 යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ සැබවක් සැබවක් නුඹලාට කියමි ගොදුම බීජය පොළවෙහි වැටි නොමලොත් තනිව තිබේ නමුත් මලොත් බොහෝ ඵල දෙයි තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය මේ ලෝකේ තමාගේ ජීවිතයට වෛර කරන්න සදාකාල ජීවනයට ඒක ආරක්ෂා කරගන්නේ මොනවා ජේසුස් කියන්නේ grain of wheat මෙතන ගොදුම බීජය කියලා කියන්නේ තිරිඟු ඊශ්‍රායලේ වැවෙන දෙයක් ඒගොල්ලෝ වවන දෙයක් අතීතයේ ඉඳලා එහෙනම් ජේසුස් වහන්සේ මෙතනදි ගන්නේ ගොදුම බීජය කියලා කියන්නේ තිරිඟු බීජය එතකොට මේකේ තේරුම තමයි ඒක පින්තූරයක් තියනවා ගොදුම බීජය කොහොමද මැරිලා පැලවෙන්නේ කියලා අපි මම ඔබට ඉතා කෙටියෙන් පෙන්වන්නම් මේක නෙමෙයි තව ඉස්සරහට යන්න මේ තියෙන්නේ ගොදුම බීජය අර තියෙන්නේ බීජය ඔන්න බලන්න ඒකෙන් කොහොමද බීජය මෙන්න මෙතනදි මැරෙනවා මේ උඩට යන්න කලින් මේ බීජය ඉතුරු වෙනවා මේ පොත්ත තමයි ඉතුරු වෙන්නේ මේ බීජය මැරිලා හැබැයි අලුත් ගහක් ඒකෙන් එළියට එනවා ඒකෙන් තමයි 30ක් 60ක් 100ක් ඵල දරන්නේ හැබැයි මේක වෙන්න මේ බීජය මැරෙන්න ඕනේ ඒක තමයි යේසුස් වහන්සේ කියන්නේ එයා පොළොව යට මැරෙන්න ඕනේ ඒක තමයි යේසුස් වහන්සේ කියන්නේ යම් කිසි කෙනෙක් තමාගේ ජීවිතයට ආදරය කරනවා එයාට ඒක නැති වෙනවා හැබැයි යම් කිසි කෙනෙක් එයාගේ ජීවිතයට එයා ආදරය කරන්නේ ජේසුස් වහන්සේට ආදරය කරනවා එයා සදාකාලික ජීවනයට එයාගේ ජීවිතය ආරක්ෂා කරගන්නවා අද ගොඩක් වෙලාවට අපිට වෙලා තියෙන්නේ මැරෙන්න අමාරුයි අපි අපේ ශරීරය පිනව ගන්න දේවල් ගොඩක් අපි කරනවා අපි කම්ෆර්ටබල් ඉන්න සතුටින් ඉන්න හොඳින් ඉන්න දේවල් අපි කරගෙන ඉන්නවා ඒව තමයි අර වස්තුවේ තෘෂ්ණාවල් කියලා කිව්වේ ලෝකේ රැවටිලිකාරකම් කියලා කිව්වේ ඉතින් මේක පස්සේ අපි හඹාගෙන යනවා ඇයි ඒ සමහරක් වෙලාවට අපි හින්දාත් නෙමේ දරුවෝ වෙනුවෙන් ඇයි ඒ අනිත් අයට කියන්න මේ මගේ දරුවා හොඳයි කියලා හැබැයි අපිට මිස් වෙලා සමහරක් දේවල් සමහරක් තැන් අපි මිස් කරගෙන ඔයා මැරෙන්න ඕන ඔයාට තම කමට මැරෙන්න ඕනේ මේක කරේ නැතිනම් ඵල දරන්න බෑ ඒක තමයි මේ බලන්න හොඳට මේ බීජය පොළව යට වැළලිලා ඒක පේන්නේ නැහැ මං ඔයා මැරුණද කියලා මට මම දන්නේ නැහැ හැබැයි මේක වෙන්නේ යට ඔයාගේ අභ්‍යන්තරයක සිද්ධ වෙන්නේ ඔයා දන්නවා ඔයා ලෝකේ කාරණාවලට මැරිලාද ඔයාගේ මමත්වයට මැරිලාද අහංකාරකමට මැරිලාද උඩගුකමට මැරිලාද මේක දන්නේ ඔයා අපිට පෙන්වන්න පුළුවන් අපි යටහත් කියලා මෙහෙම කරලා පෙන්වන්න පුළුවන් හැබැයි මෙතනින් අපි දන්නේ නැහැ ඔයා කොහොමද කියලා ඇතුළාන්තේ එහිඳ ඔයාගේ ඇතුළාන්තේ දන්නේ ඔයයි දෙවියන් වහන්සේ විතරයි එහිඳ අපි බිම සකස් කරගමුද අද මෙතන ඉඳලා අපි ඵල දරමුද සමහරක් වෙලාවට අපිට ඵල දරන්න බැරි කාරණාවන් මේවා හැබැයි ජේසුස් වහන්සේගේ කැමැත්ත ඔයා ඵල දරන එක. ඒ ඵල පවතින එක. ඒ ඵල 100ක් 60ක් 30ක් වර්ධනය වෙන එක. ඔයගොල්ලෝ දන්නවද මේක වැඩිලා ආවට පස්සේ ඒ කරලේ ඔය 30ක් 60ක් 100ක් තියෙනවා. පොඩි තිරිඟු. ආයෙමත් මොකද කියන්නේ? තවත් බීජ. ඒක කොහොමද වෙන්නේ? අපි දන්නේ නැහැ. ඔයා ජේසුස් වහන්සේගේ ස්වරූපයට ගොඩ නැගුණාම ඔයා තුලින් අනිත් අය වර්ධනය වෙන්න යනවා. ඔයාගේ බීජ තුලින් අනිත් අය වර්ධනය වෙන්න යනවා. හැබැයි ඊට කලින් ඔයා යහපත් ගහක් බවට ජේසුස් වහන්සේගේ ගහ බවට පත් වෙන්න ඕනේ. අවසාන වශයෙන් පෙරලගමු ගීතාවලියේ පළවෙනි පරිච්ඡේදය. ගීතාවලියේ පළවෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ මෙහෙම කියනවා. ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේහි ප්‍රීතිවන්නා වූ
උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැ දාවල් මෙනෙහි කරන්නා වූ මිනිසයා ආශිර්වාද ලද්දේය. ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ නියම කලට පළ දෙන නොමැලෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වෙයි. දුෂ්ටයෝ එසේ නොව සුළඟින් විසිර යන්නා වූ බොල් හා සමානය. මෙතන ගස් දෙකක් දෙවියන් වහන්සේ කතා කරනවා. එක ගහක් සමාන කරන ව්‍යවස්ථාව තුළ දේව වචනය තුළ ගොඩනැගෙන මනුෂ්‍යය. එයා හරියට ගඟක් ගාව හිටවල තියෙන ගහක් හා සමානයි. එයා කාලයට පළ දෙනවා, කාලයට මුල් දරනවා. ගහක් නිකන් වර්ධනය වෙන්නේ නැහැ. ඔයා දන්නවද ගහක් ආරක්ෂා කරන්න ඕනේ. වගා කරන අය දැන් තියෙනවා ග්‍රීන් හවුස්. ඇයි ග්‍රීන් හවුස් හදන්නේ? විෂ බීජ වලින්, බැක්ටීරියා වලින්, අනිත් සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න. මේ සිත ඔයා ආරක්ෂා කරගන්න මොනවාද ඔයා පිළියම් දාලා තියෙන්නේ? නැත්තම් වැටෙන හැම බීජයම ඔයා බාර ගන්නවද? ඒව කුණු වෙලාද, ඒව නරක් වෙලාද, ඒව හොඳ නැති බීජද? ඒ ඔක්කොම ඔයා ගන්නවනේ. ඔයා ආරක්ෂා කරගන්න ඕනේ ඔයාගේ හිත. ඇහෙන ඔක්කොම ගන්න එපා. කුණු හරප ගන්න එපා. ඕපදූප ගන්න එපා. දෙවියන් වහන්සේට ප්‍රිය කරන දේ විතරක් අහන්න. ඒක තමයි කිව්වේ ව්‍යවස්ථාව කෙරෙහි ප්‍රීති වෙන මනුෂ්‍යයා. එයා කුණු හරප කිව්වට ප්‍රීති වෙන්නේ නැහැ. ඕපදූප කිව්වට ප්‍රීති වෙන්නේ නැහැ. එයා ව්‍යවස්ථාව ගැනයි ප්‍රීති වෙන්නේ. එයා වචනය ගැන හද්දි ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති වේවා. මේ වචනේ මාව ගොඩනගනවා. මේ වචනේ මාව පිරිසිදු කරනවා, මාව පවිත්‍ර කරනවා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති වේවා. අන්න ඒ වගේ මිනිස්ස මොනවද කියන්නේ? නියම කාලයට යා පළ දරනවා. ඔයා පළ දරන්න වෙන දේවල් කරන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ ඔයාගේ හදවත පිරිසිදු කරලා අතුලාන්තේ උන්වහන්සේගේ මුල් ඇදගන්න, ධර්මිෂ්ඨකමේ මුල් ඇදගන්න අපි ආශා කරමු. ඔබ දෙනෙත් පියාගන්න ඔබ ඔබේ අතුලාන්ත විමසන්න. ඔබ දන්න ඔබ මොන භූමියද ඉන්නේ? ඔබේ බිම මොන වගේද? ඒ බීජ වැටෙන්නේ මග අසලද, නැත්නම් ගල් අතරේද, කටු පඳුරු අතරද, නැත්නම් සරු බිමේද කියලා ඔබ දන්නවා. ඔබ මග අසල වැටෙන බීජ නම් උන්වහන්සේගෙන් ප්‍රක්ෂාව ඉල්ලන්න. ස්වාමිනි මාව වෙනස් කරන්න මට ආශාව දෙන්න පියාණනි වහන්සේගේ. ඔබ වහන්සේගේ වචනය තුල පවතින පිණිස පියාණනි මට උපකාර කරන්න. ස්වාමිනි මාව පවිත්‍ර කරන්න. අද දවසේදී මගේ හිත මං පවිත්‍ර කරගන්නවා ස්වාමිනි. ස්වාමිනි වෛරය නැමැති මුල් කනස්සල වීමේ මුල් ස්වාමිනි, තිත්තකමේ මුල්, අධෛර්යමත්කමේ මුල්, කෙඳිරි ගෑමේ මුල් ඉවත් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. තරහව නැමැති මුල්, සමාව දෙන්න බැරි මුල්, සහෝදරයව සහෝදරියව, අම්ම තාත්තව දුරුස්සන කමේ මුල් මං ඇදලා දානවා ස්වාමිනේ එළියට. ඒ ඔබයි කරන්න ඕනේ. ඒ ඔබයි ඔබේ භූමිය සකස් කරගන්න ඕනේ උන්වහන්සේගේ බීජය පළ දරන්න. ඒ නිසා වෛරය නැමැති මුල් ඇදලා දාන්න, ක්‍රෝධය නැමැති මුල් ඇදලා දාන්න, ඊර්ෂ්‍යාව, මාන්නය, උඩගුකම නැමැති මුල් ඇදලා දාන්න වෙන. ක්‍රිස්තුස් වහන්සේගේ බීජය ඇතුළට ගන්න ඔබ. ජීවමාන කුණු නොවෙන්නා වූ බීජය ඔබේ ඇතුළට ගන්න. ශස්ත්‍රික වූ ගසක් මෙන් ගොඩනැගෙන්නට ඔබේ බිම සකස් කරගන්නද? ඔබ සමහරක් වෙලාවට සිතුවිලි නැමැති මුල් තුල, කාමය, රාගය, අපිරිසිදු සිතුවිලි තුල ඔබ මුල් බැසගෙන ඇති. උන්වහන්සේට පිළිකුල් වූ දේ බලලා ඒවට මුල් ඇදගෙන ඇති. එනිසා ඔබ දන්නෝ ඒ කාරණාවන් සුදාත්මයන්න් වහන්සේට කියන්න. ස්වාමිනි විමසන්න, නපුරු යමක් ඇත්ද, නපුරු මාර්ගයක් ඇත්ද ස්වාමිනි මාතුලින් ඒ ඉවත් කරන්න ස්වාමිනි, සෝදන්න ස්වාමිනි, මොළුමනින් පවිත්‍ර කරන්න ස්වාමිනි, ඔබ වහන්සේගේ වචනයෙන් මාව පිරිසිදු කරන්න ස්වාමිනි.
සෝදනු මැන ආක්ෂා කරන්න මේ මොහොතේදී ස්වාමිනේ සෑම ඔබ වහන්සේගෙන් නොවන මුලක්ම මගේ නිවත් කරලා ඉවතට දාන්න කියලා උන්වහන්සේට කියන්න ස්වාමිනේ මගේ නිවත් කරන්න ස්වාමිනේ ඵලදරන ගසක් වෙන පිණිස පියන්නේ වහන්සේගේ වචනය තුල පවතින්න වහන්සේගේ කැමැත්ත තුල පවතින්න මට උපකාර කරන්න ඔබේ හඬ අවදි කරන්න උන්වහන්සේට ඔබේ හඬ අවදි කරලා උන්වහන්සේට කියන්න ඒ මුල් මං ඉවත් කරනවා කියලා උන්වහන්සේට කියන්න ස්වාමිනේ තිත්තකමේ මුල මං උගුලලා දානවා ස්වාමිනේ වෛරයේ මුල මං ඉවතට දානවා ස්වාමිනේ අසමාදානයේ මුල මං ඉවත් කරලා දානවා ස්වාමිනේ ස්වාමිනේ මගේ ගල් හිත ඒ ගල් මම ඉවතට දානවා කියලා කියන්න ඔබේ හඬ අවදි කරලා උන්වහන්සේට මොරගසලා කියන්න ඔබේ හඬ අවදි කරන්න උන්වහන්සේට හඬ අවදි කරන්න ඔබ කතා කරේ නැතිනම් එය වෙන කාටවත් කරන්න බෑ මට බෑ ඔබේ මුල් ඉවත් කරන්න මට බෑ ඔබේ මුල් ඉවත් කරන්න ඔබයි ඔබේ මුල් අයින් කරලා දාන්න ඕනේ එහෙනම් උන්වහන්සේට කියන්න ස්වාමිනී මම මෙච්චර කල් සමාව නොදී හිටපු මුල ස්වාමිනී මම දැන් ඉවත් කරලා දානවා ස්වාමිනී ස්වාමිනී ඒ අසමාදාන නැමැති මුල ස්වාමිනී මම ඉවත් කරලා දානවා ස්වාමිනී මම මෙච්චර කල් ස්වාමිනී කොඳුර කොඳුර හිටියද ස්වාමිනී මං වහන්සේගේ හඬට ඇහුම්කම් දෙන්නේ නැතුව ස්වාමිනී අධර්මිෂ්ඨ කමේ මුල් බැසලා හිටියද ස්වාමිනී දැන් මං ඒ මුල ඉවත් කරලා දානවා ස්වාමිනී බැහැ කමේ මුල මං ඉවත් කරලා දානවා පහසෙන් හසු වෙන්නා වූ පාපය මං ඉවත් කරලා දානවා ඔබ ගනුදෙනු කරන්න උන්වහන්සේත් එක්ක ඔබ ගනුදෙනු කරන්න මේ අවස්ථාවේදී උන්වහන්සේ ඔබ සමග සිටිනවා ඒ සුද්ධ ආත්මයන් උන්වහන්සේ ඔබ තුල සිටිනවා උන්වහන්සේ ඉද දෙන්න ඒවා ඉවත් කරන්න ඔබ තුලින් කියන්න ස්වාමිනී මා තුලින් ඉවත් කරන්න ස්වාමිනී මට තවත් මේ විදියට ඉන්න ඕනේ නැහැ ස්වාමිනී මට තවත් ස්වාමිනී කුණු වෙච්ච ස්වාමිනී ජීවිතයක් එක්ක ඉන්න ඕනේ නැහැ ස්වාමිනී මට ඕනේ ඔබ වහන්සේ තුල ඵල දරන්න ස්වාමිනී මා තුලින් ඒ බීජය ඉවත් කරලා දාන්න ස්වාමිනී ඔබ වහන්සේ කටු පඳුරු ඉවත් කරලා දාන්න ලෝකය ගැන ලෝකේ කාරණා ගැන වෙහෙසීමෙන් මාව ඉවත් කරලා දාන්න ස්වාමිනී ස්වාමිනී මං ඔබ වහන්සේට
පාර කරනවා යටත් කරනවා පියාණනි ස්වාමිනේ ඔබ වහන්සේ ක්‍රියාකලමනව ක්‍රියාකලමනව ස්වාමිනේ ඔබ වහන්සේ ඇතුළාන්තේ විමසන්නේ පියාණනි ඔබ වහන්සේ විමසන්නේ පිටස්තර ස්වභාවය නෙමේ ඔබ වහන්සේ විමසන්නේ ඇතුළාන්ත ස්වභාවය එනිසා පියාණනි ඔබ වහන්සේගේ ස්තුති වේවා පියාණනි හාලෙලූයා ස්වාමිනේ ගෞරව වේවා පියාණනි ඔබ වහන්සේ පවිත්‍ර කලමනව පවිත්‍ර කලමනව ස්වාමිනේ සේදුව මන ඔබ වහන්සේගේ සුද්ධානංග ලේවලින් ස්වාමිනේ කුරුස පූජාවේ ස්වාමිනේ ඒ ලේවලින් ඔබ වහන්සේ සේදුව මනව පියාණනි සේදුව මනව අපි ඔබ වහන්සේගෙන් දැන් ඉල්ලමු අපි ගායනා කරා ස්වාමිනේ මා ඵල දැරීම ඔබේ ආශාවයි පියාණනි මෙන්න මං ඔබ වහන්සේගෙන් ඵල දරන්න යනවා ස්වාමිනේ බීජය මග වැටුනේ නැහැ ඒ බීජ අතුලාන්තේ දැන් මුල් බැස ගන්න යනවා ඒ ධර්මිෂ්ඨ කමේ බීජ මුල් බසින්නට යනවා ඔබ ඔබේ හදවතට කියන්න ඒ ප්‍රේමේ බීජ මුල් අදින්නට යනවා සමාදානයේ බීජ මුල් අදින්නට යනවා ප්‍රීතියේ බීජ මුල් අදින්නට යනවා උන්වහන්සේ තුල ආත්ම දමනයේ බීජ මුල් අදින්නට යනවා උන්වහන්සේගේ ධර්මිෂ්ඨ කමේ බීජ ශුද්ධ කමේ බීජ මුල් දරන්නට යනවා ඒව ඵල දරන්නට යනවා ඒ ඵල පවතින්නට යනවා කියලා ඔබ කියන්න ඔබේ හදවතට ඔබ කතා කරන්න ඔබේ ඇතුළාන්තයට ඇතුළාන්ත මිනිස්ස වර්ධනය වන පිණිස ඔබ කතා කරන්න දැන් ඔබේ ආත්මයට ඇතුළාන්තයට ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති වේවා පියාණනි ඔබේ නමෙන් මා ඉල්ලනවා ස්වාමිනේ හාලෙලූයා Hallelujah, Swami. Gaurave Veva Pianani. Hallelujah, Swami. Ope namin ma illana vittadi Mata avesi de dena bavadan nemi Ope namin ma illana vittadi mata avasite dena bavadanneni e porunduva upamatta diyatta e porunduva upamatta diyatta ma obava toragattanove samituni toragattanove ma obava toragattanove yesuni toragattanove tanove upai samituni maratora katte upai yesune upai yesune maratora katte ube hadata ma ube hadata ma අවනත වේලා ඔබේ කැමැත්තට කී කරු වේලා ඔබේ හඬට මා අවනත වේලා ඔබේ කැමැත්තට කී කරු වේලා මා පල දෙරීම ඔබෙ ආශාවයි මා පල දෙරීම ඔබෙ ආශාවයි මා ඔබව තෝරාගත්තානොවේ සමිදුනි තෝරාගත්තානොවේ සුනි තෝරාගත්තා
Yesuni, upai Yesuni, mavatorakati. Abiyaksha karamun bahansa dana bata. Swamini bahansa de stuti. Piyanani mangu bahansa vatorakati ne. Bahansa mavatorakati ne patkala. Swamini bahansa ke handata kikuru vela. Bahansa ke handata avanata vela. Swamini paladarna pinisa. Swamini Bavahansege, Sudalpian and Vahansege, Paladarna Pinisa, Pianani Bavahanse, Vishwasa Vantai, Swamini Ada Davasedi, Bavansaba, Sudanam Kalanisa Suti, Swamini Ada Sita Paladaranta, Matupakara Kalamanava, Swamini Bavahansege, Vivas Davatula, Bavansege Vachane, Radaval Menekaran, the Matupakara Karan, the Pianani, Swamini Bavansege Vachane Tula Pavatina, Swamini Bada Valata. Swamini Bavahanse Vachane Atavena Nodi Swamini Bavahanse Matula Paladarna Pinisa Piani Pakara Kalamanava Swamini May Loki Kisima Dekata Piani Pida Vatava Swamini Bavahanse Usatavat Gamuratavat Rogatavat Swamini An Kisima Dekata Bavahanse Venkaranda Matava Piana Swamini Bavahanse Kiva Nuba Matula the Ba Nuba Tula the Pavatinona ඕනෑම දෙයක් කිල්ලන්න. උන්වහන්සේ දේ දෙනවා කියලා කිව්වා. උන්වහන්සේ කිව්වා ශරීරේ තෘෂ්ණාවන් නිසා තෘෂ්ණාව ගැන පිල්ලන්නේ නැහැ. පිල්ලන්නේ උන්වහන්සේ තුල පල දරන්න. සුද්ධාත්මයන් උන්වහන්සේ තුල පල දරන්න. උන්වහන්සේට මගේ සියලු අයිතිය උන්වහන්සේට දෙනවා. ස්වාමීන් වහන්සේ විට මං ජයග්‍රහණය ලබනවා පියාණනි. ස්වාමීන් අතිශය ජයග්‍රහණය ලබනවා. මක් නිසාදයක් දැන් මා තුල මානව ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වන සේක ස්වාමිනී දැන් මා මට අයිති නැත මං ඔබ වහන්සේටයි අයිති ස්වාමිනී ඉනිසා පියාණනි ඔබ වහන්සේට ස්තුති වේවා ගෞරවය වේවා ප්‍රශංසා වේවා පියාණනි ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව දෙනෝ පියාණනි ජේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් නිසා යඥා කරමු අද දවස ගැන උන්වහන්සේ අද අපිට බොහෝ කතා කෙරුවා මොකද පළදරණයි උන්වහන්සේගේ කැමැත්ත එනිසා උන්වහන්සේ අපිට වචනයක් දුන්නා එනිසා ඒ වචනය තුල අද ස්වාමීන් අපි ශක්තිමත් වෙන්නත් ඒ ඉදිරියට ගමන් කරන්නට ඒ තුල ජීවත් වෙන්නට අපිට ශක්තිය දෙන්න කියලා අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේ අද දවසේ උන්වහන්සේ මට කතා කරුවා අපි සියලු දෙනාට කතා කරුවා එනිසා ස්තුති කරනවා ස්වාමීන් ස්වාමීන් උන්වහන්සේගේ ආශාව අපි තුල පළ දැරීමයි ස්වාමීන් එනිසා උන්වහන්සේට අපි යටත් වෙනවා ස්වාමීන් වහන්සේ ධර්ම පිණිස අපගේ මුල් සම්පූර්ණයෙන් උන්වහන්සේ මේ මොහොතේම උන්වහන්සේ අපේ මුල් යටගියව මුල් සියල්ල උන්වහන්සේ ඉවත් කරලා ඒ ගොදුම පූජා අපි තුල මැරෙන්න සලසූ දෙවිඳුන් නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ වහන්සේට ගෞරවය මහිමය දෙනවා මේ සන්ධ්‍යාවේ යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ආඥා කරමු ඉස්රායෙල් දේශයේ දෙවියන් වහන්සේ ඉතා ප්‍රේම කරමින් තෝරාගත් ඔය දේශය ගැන ස්වාමිනේ උභාන්සිට අපි ගෞරවය දෙනවා ස්වාමිනේ මක් නිසා උභාන්සේ සියල්ල කළ හැකි සියල්ල දන්නා වූ දෙවිඳුන් නිසා අපි උභාන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ ඉස්රායෙල් දේශයේම ස්වාමිනේ උභාන්සේගේ බලවත් හස්තයට අපි ස්වාමිනේ ඔසවනවා මේ උදෑසන ස්වාමිනේ උභාන්සේ තුල මහත් උභාන්සේ උභාන්සේක සැලැස්මේ දේශයේ තුල ඉෂ්ට කරන්ට යන නිසා උභාන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ උභාන්සේ ස්වාමිනේ උභාන්සේ දේශයේ තෝරගත්ත ස්වාමීන් වහන්සේ උභාන්සේ තෝරාගෙන උභාන්සේ ජාතිය තුලින් උභාන්සේ දෙවියන් වහන්සේ බව ලෝකයට පෙන්වන නිසා උභාන්සේ ස්තුති කරනවා ස්වාමිනේ උභාන්සේ ස්වාමිනේ දේශයේ තුල උභාන්සේගේ සැලැස්ම ස්වාමිනිය ස්වාමි සැලැස්ම පමණක් ඉෂ්ට වෙන්න කියලා අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේ ඒ වගේම ස්වාමිනිය අපි ආඥා කරනවා ඒ ස්වාමිනිය උන්ගේ මද කලකට උන්ගේ ඇස් උභාන්සේ අන්ධ කළා ස්වාමීන් වහන්සේ උභාන්සේ මේ මොහොතේ උභාන්සේ ඉවත් කරන නිසා උභාන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ උභාන්සේව දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බවත් උභාන්සේ තුලින් ගැලවීම ගැන බවත් උභාන්සේ ස්වාමීන් වහන්සේ විවර කරන නිසා ස්තුති කරනවා ස්වාමිනේ උභාන්සේ ස්වාමිනේ දේශයේ තුල මහත් පෙරලියක් උභාන්සේ කරන්ට යන නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ ඒ වගේම අපි ආඥා කරන උභාන්සේ පිළිගත් වේ යුදෙව් ස්වාමිනේ මෙසියාන් යුදෙව් ගැන අපි ආඥා කරනවා ස්වාමිනේ උභාන්සේ උන්ව සවතවත් උභාන්සේ ශක්තිමත් කරමින් ඉදිරි කාලයේදී තියාමිනේ උභාන්සේ උන් තුල උභාන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්න කියලා අපි ආඥා කරනවා ඒ ස්වාමිනේට එරෙහිව ස්වාමිනේ ක්‍රියා කරන යම් බාධාවක් තිබෙනවාද ස්වාමිනේ අපි යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ ඉවත් කරනවා ස්වාමිනේ මක්නිසාද උභාන්සේ ස්වාමිනේ සියල්ල දන්නා වූ දෙවිඳුන් සියල්ල කළ හැකි දෙවිඳුන් නිසා අපි උභාන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේ රටේ අගමැතිතුරු ස්වාමිනේ ඒ දේශපාලන නායකයන්ද ස්වාමිනේ උභාන්සේ පත් කළා වූ රජතුමා
වගේම ස්වාමිනි රටේ පාලනය කරන සියලු දෙනාද වහන්සේ බලවත් හස්තය දෝසන ඔබ වහන්සේ ස්වාමිනාස වහන්සේ ක්‍රියා කරන්නට ඔබ වහන්සේ ප්‍රඥාවන්ට දෙන්න ස්වාමිනි ඔබ වහන්සේගේ සැලැස්ම ස්වාමිනි ඔබ වහන්සේගේ ප්‍රඥාවන්ට දානය කරමින් ඔබ වහන්සේගේ සැලැස්ම උතුල ඉෂ්ට කරන්නට කියලා අපි ආඥා කරනවා ස්වාමිනි ඔබ වහන්සේ ස්වාමිනි බහද්දේ කරන්නට යන නිසා ස්වාමිනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපි ජෙරුසලම ගැන ආඥා කරනවා ඒ ජෙරුසලමට ස්වාමිනි අගනුවර ස්වාමිනාස ඔබ වහන්සේ ආරක්ෂා කරන්නට ඔබ වහන්සේ මන්ද ඔබ වහන්සේ ඇවිල්ලා ඔබ වහන්සේ ක්‍රියා කරන්නට ඒ ජෙරුසලම ඔබ වහන්සේ අගනුවර ස්වාමිනි ඔබ වහන්සේගේ වචනය කියනවා ස්වාමිනා හස ඔබ වහන්සේ තුල බොහෝ දේ කරන්නට යනවා කියලා ස්වාමිනා හස ස්වාමිනි උන් දකින්නට යනවා ස්වාමිනි ඔබ වහන්සේ එකම දෙවියන් වහන්සේ බව දේ තුල ස්වාමිනි ඔබ වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන නිසා ස්තුති කරනවා ස්වාමිනි ස්වාමිනි සම්පූර්ණයෙන්ම වහන්සේ බාර කරනවා ඊශ්‍රායෙල් දේශයෙන්ම බලවත් වූ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් අපි ආඥා කරමු අපේ දේශය ගැන ලංකා දේශය ගැන බලක් ඇතුව අපි තබා තිබෙන මේ දේශය ගැන ස්වාමිනි අපි ආඥා කරනවා ස්වාමිනි මක්නිසාද ස්වාමිනි අපි තෝරාපත් කරලා මේ දේශය වහන්සේ තබා තිබෙන නිසා වහන්සේට අනේක වාරක් ස්තුති කරනවා ස්වාමිනි මේ දේශය ගැන අපි ආඥා කරනවා ස්වාමිනා වහන්සේගේ සැලැස්ම මේ දේශයම ඉෂ්ට කරන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනි ඒ වගේම ස්වාමිනි අපිවද ස්වාමිනි මේ ස්වාමිනි වචනය තුල පළ දැරීමෙන් ස්වාමිනි බොහෝ සෙනගට ස්වාමිනි ඒ තුල ස්වාමිනි අපි තුල ජීවමාන යේසුස් වහන්සේ ඉන්න බව උන්ට දැනෙන්න සලස්වන්න ස්වාමිනා හස ඒ දකිමින් ස්වාමිනි මේ ගලවුන්කාරය ඔබ වහන්සේ බව ස්වාමිනි දකිමින් ස්වාමිනි ඔබ වහන්සේ පිළිගන්නා පිණිසෝගේ සිත් වෙනස් කරන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනා හස ඒ වගේම අපි ආඥා කරනවා ස්වාමිනි ඔබ වහන්සේට එරෙහිව ක්‍රියා කරන්නා වූ ඒ ස්වාමිනි යක්ෂයා ගේන්නා වූ සිතුවිලි පව වහන්සේ අපිට බලවත් හස්තයට බාර කරනවා ස්වාමිනි ඔබ වහන්සේ ක්‍රියා කරන්න ස්වාමිනා හස ඔබ වහන්සේගේ සැලැස්ම මේ දේශයේ පුරාම ඉෂ්ට කරන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනි ඒ වගේම අපි මේ ජනාධිපති ඇතුළු සම රටේ නායකයන් ගැන අපි බාර කරනවා ස්වාමිනි ඔවුන්ට ස්වාමිනි වහන්සේගේ ප්‍රඥාව දෙන්න ස්වාමිනි ඉදිරි කාලයේදී මේ රට පාලනය කරන්නට ස්වාමිනි වහන්සේගේ සැලැස්ම මේ දේශයේ පුරාම ඉෂ්ට කරන්නට ඔහුගේ ප්‍රඥාව වහන්සේ නිදහස් කරන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි මක්නිසාද වහන්සේ කියනවා රජවරුන් පත් කරන්නට නිරපා දමන්නේත් ඔබ වහන්සේ කියලා ස්වාමිනි ඒ පත් කළා වූ නායකයන් ස්වාමිනි නිසියාකාර ප්‍රඥාවෙන්ද ස්වාමිනි වහන්සේගේ දැනගැන්මෙන්ද ස්වාමිනි ඒවා උන්න ස්වාමිනි ඔබ වහන්සේ උන්ට ශක්තිය දෙන්න වහන්සේ තව තවත් ඔබ වහන්සේ මේ රට පාලනය කරන්න පිණිස ඒ වගේම ස්වාමිනි වචනේ ගෙනියන්නා වූ ස්වාමිනි සියලු දෙනා ඔබ වහන්සේ බලවත් කරන්න ස්වාමිනි ඔබ වහන්සේව ශක්තිමත් කරමින් ස්වාමිනි වහන්සේ ඔවුන්ව ගෙනියන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනි ඉදිරි කාලයේදී ස්වාමිනි වහන්සේ එන්නා වූ පසුබිම්වල ස්වාමිනි ඔබ වහන්සේව අත්දකිමින් ස්වාමිනි ඔබ වහන්සේ තුල ස්ථීරව සිටින්නට අපි හටද ස්වාමිනි වහන්සේ මේ සියලු දෙනාට වහන්සේ ආශිර්වාද කරන්න කියලා අපි ආඥා කරනවා මේ සියලු දේ බාර කරන අපගේ ගැලවුම්කාර වූ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් අපි දැන් ආඥා කරමු අපි ගෙනාව දෙවියන් වහන්සේ පුතන්ට ගෙනාව සියලු දීමනා වෙනුවෙන් ස්වාමිනි ස්වාමිනි ඔබ වහන්සේ දුන්නව මේ සියලු දීමාවන වෙනුවෙන් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි මක්නිසාද පියාණනි අපේ ශක්තියෙන් අපේ හැකියාවෙන් මේ ස්වාමිනි මේ කරගත්තේ ඔබ වහන්සේමයි දුන්නේ ස්වාමිනි ඔබ වහන්සේ හදවත දුන්න ඔබ වහන්සේට යමක් දෙන්න ස්වාමිනි මන්ද ඔබ වහන්සේ කියනවා ස්වාමිනි ඔබ වහන්සේට දීලා බලන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්නව දෙවි දුන් නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි ඔබ වහන්සේ මේ පරිහරණය කරන අයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමිනි ස්වාමිනි ඔබ වහන්සේ ප්‍රඥාව දෙන්න හරියාකාර ස්වාමිනේ පරිහරණය කරන්නටද ස්වාමිනි වහන්සේ මේ සියලු දෙනාට මාශී ආශිර්වාද කරන්න සියලු ගෞරවය මහිමය දෙමින් යටත් වෙන්නේ කලංකාරු යේසුස් වහන්සේගේ නාමයෙන් කරුණා කෙරේවා ස්වාමී
වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකමත් අප සමග නිතරම පවතිවා. ආමෙන්.